ගෞරෝනීය නායකන් මහින් පාණන් වහන්සේ වරප්්‍රමක පූජනීය මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණක්ක පිනතුන හැම කෙනෙක් උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වනමොහොත. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුද්ගිනිි නිවාලීම පිණිස්ස දේශනා කරන්නට යෙදනු මේ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නවා කියලක කියන්නේ ඒක ඔබ හැමදිනාටම බොහෝ කාලයක් හිත සුව පිණිස පවත්නා උතීතරම දෙයක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහස්ුවෙන් මේලෝකයහි බොහොම ඉක්මනින් පහළවෙන්නෙ නැහැ එබඳු මහෝත්තමයාණන් වහන්සේ නමක් මේලෝකයෙහි පහළවන්නේ ඉතාමත් කලාතුරකින්. ුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තබා බුද්ධ කියන වචනයවත් කල්ප ගණනාවක් ඇහන්නට නැති කාල මේ ලෝකය තුළු තිබෙනවා. මොකද කෙනෙක් සම්මා සබුද්ධත්වය ලබනවා කියන එක ඒ තරම්ම පහසුවෙන්ක ලැහැක්කක් නොවන නිසා ධර්මය තුළ දැක්වෙන්නේ කෙනෙක් උදැල්ලක් සහ පැසක් කරගෙන මම මේ මහපොළව නොපොල්ලවක් කරනවා කියලා මේ පොළොව පෙරලන්නට පටන් ගත්තුොත් එ යම් කිසි දවසක මේ පොළොව පෙරලලා අවසාන කරයි හැබැයි මාම සම්මා සබුද්ධත්වයට පත්වෙනවා කියලා කෙනෙක් බුද්ධත්වය සඳහා පාරමිතා පුරන්නට පටන් ගත්තොත් ඒක නම් ලේසියෙන් කරන්න පුළුවන්කම්මක් ලැඩෙන ැහැ කියලා මොකද එක ඒසා අපහසු කාරය එකම අධිෂ්ඨානයක් හිතේ ඇති කරගෙන ඒ දැඩී අධිෂ්ඨානය මුල් කරගෙන අනන් තප්‍රමාණ කාලයක් රුම්දම්පුරණවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් ඇත්තෙන හ එනිසාම තමයි බෝධි සත්වයන් වහන්සේ මහා සත්ව කියලා හුදනු ලබන්නේ මහෝතමයානන් වහන්සේ නමක් නමකටම පමන්නයි ඒසා දෙයක් කරන්නට පුළුවන් කමල බෙන්නේ ඒවගේම තමයි පින්නතුනේ අපිට ලෝක ජීවත් වෙන කොට හිතන්න को මොනතරම් ප්‍රර්ථන මොතරම් බලාපපුරොත්තුව අධිෂठාන ඇති ව කියලා එකටවත් අපිට ඉලක්කගතව යාන්න පුළුවන්කමක් ලැබෙන්නේ මොන තරම් කලාතුරකින් කෙනෙකුතද හැයි බෝධ සත්වය වහන්සේ නමක් එක ජීවිතයක් දෙකක් නෙමයින අපේ මහබෝධ සක්වයන් වහන්සේ නියත විවරණ ලබා ගැනීමෙන් පසුව සාරාසංක කල්ප ලක්‍ෂයක් පාරමතා ධර්මයම් पूර්ණය කළ වචනයෙන් කිව් අටමක ලෙසි පහසු දෙයක් නෙන්නේ ඉති ඒ බුද්ධෝත් පාද කාලය තමයි ඔබට මට අප හැම කෙනෙකුට ම අදසදි ැිල තියන්නේ වගේම තමයි පින්නතුි මනුසේස ජීවිතය කියෙ එක මිනිස්ස හඇතිේ තිබදන අපිට පිනක් කරනවා කියන එක එච්චර අමාරුද්ධයක් නෙවෙයි කියලා ඔබට හිතන්නට පුළුවන්. හැබැයි ඒ පිනකට නැවත් මනුසේ හැතියට උපදිනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් ලබෙන දෙයක් නෙමයි. මොකද අපිට දවසේ වැඩිපුර ඇතිවෙන්නේ කුසල චේතනනාද කුසල චේතනනාද කියලා ඔබ මොහොත්තකට වර්ගී කරණය කල්ලා බැල්ලුව දකින්න පුළුවන් දවස වැඩිපුරම ඔබට ඇතිවෙන්නේ කුසල චේතනාවන්ට වඩා අකුසලත් චේතනාවන්. එතකොට මර්නාාසන්න මොහොතක දියුණත් චුතිසිතට වැඩිපුර අරමුණ වෙන්න පුළුවන් කමතියෙන්නේ කුසල සහගත සිතකට වඩා අකුසල සහගත සිතක්. එනිසා තමයි බොහෝ දෙනෙක් වැඩිපුරම මනුස්සව හැතිියයට ඉපදුනත් නැවත දුගතියට යන්න පුළුවන් කරම රැස් කරන කියලා බදුරජණ වහන්සේ දේශනා කරන්නට යෙදනේ. ඉ අපි මේ ඉන්න තැනින් එක දසමයක් නැවත්ත පල්ලෙහට වැටුුණොත්. තෙරිසංගත සතෙක් ගන්නකු. එයාට එයාගේ ජීවිතය කුසල සිතක් ඇතිවෙන්නේ මොන්න තරම් කලාත්තුරකින්න. සමහර්ත්තවය න මුළලු ජීවිත කාලෙම කුසා සිත් උපදින්නේ අකුසාසිත්මයි ඇතිකරගන්න. තොට යකුසල් සිතක විපාග හැටියට ආපහ ඒයායට ලැබින්නේ එබඳුවූම දුක්කිට විපාගයක්. අපාේ මහා නරක්කයක ඉප්්‍රදුනත් නැවත අවශේෂකර්ම විාක හැටියට එන්න තිරිසංගත ලෝකෙකට ආය අකුසල් කරගන්නවා ආයත් තරවාගේ තැනකට යන හොමොහම ගිල්ල කවදාක හරි කුසයක් අරමුණු වෙලා මනුස්සේ කැටියට ඉපදුනත් අ අකුසල විපාක විඳල මනුස්තලයකට එනකොට එක පාර මහේෂාක්‍ය වෙලාල අපපදින්නේ නැහැ ඔබෝ ඒ ඉන්න මට්ට මේ ආත්ම භාවයක් ලැෙන්නේ නැහැ. ලැබෙන්නේ ඉතාම දුක්ඛිත නැවත කකුසල් පූරෝගන්න කපුළුවන් වට පිටාවකතමයි ප්‍රතිසන්දිී ගන්න බොහෝ අවස්ථාව. එතකොට ඒ අකුසල විපාක ආපහු රැස්කරගෙන ආයුද දගති එක මනුසලෝකතයනකොට අබුද්ධෝොත් පාදතාාලයක් ආයි රැස්කරගන්න අකුසල් මෙන්න මේ විදිහයට ගිහිල්ලා ඔබට මට අද ලැබුණු මේ අවස්ථාව පින්නපුනි මේලෝකෙ ලේසිෙන් ලබන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මේ ලබාගෙන තියන්නේ එක ඉතාම කලාතුරකින් ලැබෙන ඉතාම දුර්ලබව ජීවිතයට ලැබෙන අවස්ථාවක් තමයි මේ ලබාගෙන තියෙන අවස්ථාවක් පින්නතුන ඒසා දුර්ලබ අවස්ථාවක් ඔබේ ජීවිතයට සැලසෙනකොට අපි මොන්නතරං අපේ ජීවිතය තුළ අප්‍රමාදී වෙන්නට ඕනෙදේ ජීවිතය තුළ අපි මොනතරං බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන්නද. අපේ ස්වභාවේ තමයි පින්නතුනේ අපි ලෝක අනන්ත සසරන්දල මේ මේ අද දවස වෙන කොට්ටත් අපේ ජීවිතය තුළ අපි බලාපපොරොත් වෙන්නේ සැපය ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ දුක අයිං කරගන්න අපි මහන්සි වෙන්නේ සඳහා දුකක් එකයි කියලා ජීවිතය මනවවාහරි පැත්තක් පෙනුනොත් ඒ දේ වාරණය කරලා සතුටුවෙන්න පුළුවන් පැත්තක් විවර කරගන්න තම අපි ජීවිතය උත්සාහවත් වෙෙන්නේ ඔබ ඔබේ ජීවිතය තුළ ක්‍රාත්මක වන්න විදිහ දිහා ඔබට මැහැරිල බලන්න පුළුවන් කමතියෙනවා ඔබ රැක්කියාවක් කරන තැන හිඉදලා ඔබේ ජීවිතය ගොඩනගාගන්න තැන ඉදලා ඔබ උත්සාහවත් ෙන්නේ බ ජීවිතය සාර්ථකත්වයේ හිනිපෙත්තට ක්‍රමක්‍රමයෙන් ක ප්‍රමක්‍රමයෙන් අරගෙන යන්න නැතිනම් ලකෙ සත්තු ටිං සැපෙන් ජීවත්වවෙන්න තමයි ඔබ බලාපොරොත්තුවවෙෙන්. හැබැයි ඔබට පුළුවන්කමක් තියෙනවද ඔබ බලාපොරොත්තු වෙන ඒ මුදුන් හිනිපෙත්තට නැගලා දැන් ඇති කියල තෘප්තිමක් භාවයකට පත්වන්න. මොහොතකට කල්පනා කරල බලන්නක සියලුම ප්‍රශ්න විසඳලා මිනිස්ු දැන් ඇති කියලා ලෞ ලෞකික බෞත්තිික දේවල් සපය ගෙන ලෞකික බෞත්්තිික දේවල් මත සතුටින් ජීවත් වෙන්නේ කෞුද්ද කියලා. ලොක ඉන්න දුප්පත්ම මනුස්්‍යය අරගෙන බැලුවොත් ඒ මනුස්්‍යයා දුප්පත්ම තැන ඉඳදලා. ඒ මනුස්ෂ්‍යයට බලාපපුරොත්ත තියෙනවා අධිෂ්ඨානයන් තියනවා සංකල්පනාවන් තියෙනවා සැප හොයනවා ලැබුණො සතුට වෙනවා නොලැබුණුණොත් දුකට පත්වෙනවා මානසික පීඩාවන්න ඒ මනුස්්‍යයා විඳනවා. ලොක ඉන්න දනවත්ම මනුස්්‍ය දිහා මොහොත්තකට බලන්නකු. එයාට තියෙනවාද දැංක් එයා මෙල් ලෝකෙ වින්ද ඇති හම්බ කලා ඇති කියල දෙයක් නෑ එයාත් තවදදේවල් හිතනවා තවදේවල් හොයෙනවා එයාට තව බලාපොරොත්තු තියෙනවා එයටට තව ලෝක ආක්‍රමණය කරන්න අතික්‍රමණය කරන්න දේවල් තියෙනවා එයා ලෝකෙ පිළිබඳුව අපේක්ෂා සහිතව මහන්සි වෙනෝ එතකොට එයාට පාඩුවෙනකොට එයා දුප්ව වෙනවා ලාභුවෙනකොට යාය සතුටු වෙනවා අර දුප්පත්ම කෙනාගෙ තියෙන මනෝභාවය ඒ විදිහත්‍රම අතන තියෙනවා කෙනෙක් සැපසේ දුක්විදිනවා කෙනෙක් දුකසේ දුක් පවිදිිනවා එච්චරණ වෙනස කෙනෙක් දුකසේ දුක්විින්ඳනකට කෙනෙක් සැපසේ දුක් පවිින්දිනවා. එතකොට මෙන්න මේ ලෝකෙ අතෘප්තිිකර මනසක් තුළ ජීවත්වෙනකොට මේ අතෘප්තිිකර බව තුළම නම් පින්න තුන්නේ අපි තවදුරටත් යන්නේ ඒ පාරරිනම් අපි තවදුරටත් යන්න අපි මේ ජීවිතය අතහැරලදාන්න පින්නතුනේ ඒ අතුරුප්තිිකර බවතුලම ඉඳලා. ඒනිසා මේ ජීවිතයේ අපි මීට වඩා අර්ථාන්මිත යමක් ගවේශණය කළ යුතුයි මීට වඩා වටිනා තැනක් අපි අපේ ජීවිතය තුළ අපි ගවේශණය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ විවරණය කළේ අන්න ඒ ඥාන මාර්ගය අපිට ජීවිතයේ අර්තාාන්විිත තැනකට අපි අරගෙනයන්නේෙ කොහොම තිය එක පිළිබඳ. තවිදිහකින් එක විවරණය කළොත් ඔබ සතුතුවෙන්න ඔබේ සැපසතුට ඔබ පවරාදීල තියෙන්නේ ඔබ අවට තියන බෞද්තික ලෝකයට ෞතික ලකේ තුළ තමයි ඔබ සතුට වෙන්නේ බෞතික ලෝකය තුළ තියෙන දේල්වල තමයි ඔබ සැපයට පත්වෙන්නේ. එතවට ලෝකය තුළ තියෙන දේවල් වල සැපවිදිනොට ඔබ සතුටට පත්වෙනට ඒ දේවල් තුළින් ඔබට කොපමන දුරකට ආරක්ෂාවලා රඳෝගෙන පවත්වාගන්න පුළුවන්ද කියන එක පිළිබාන්දව ඔබ මොහොතකට කල්පනා කලා බලන්න. බුදුරජාණන් වනාහසේ දේශනා කළේ ලෝකය තුළින් සැපස් සතුට බලාපොරොත්තුවෙන මනසකට තන්හා දාසෝ කියලා තන්හාාවට දාසෙක් වගේ කටයුතු කරන කියලා. ඔබේ හිත පුරෝගන්න ඔබේ කැමැති විදිහට ලෝකෙ හසුරව ගැනීම සඳහා ඔබ කොච්චර මහන්සි වෙනාද. ඔබත් එක්කේ ඉන්න අයගෙන් ඔබ පීඩාවට පත් නොවීම සඳහා ඒ අයගේෙන් අප්‍රියමන්නාප වචනාහගන්න නැත්තුව ජීවත් එන්න ඔබ කොච්චර මහන්සි ගන්නාද. එතකොටට ඉන්න අයගෙන් හොඳ වචනාහගන්න හොඳ ට ප්‍රසංසා ලබාගන්න හොඳ වචනාහගන්න ඒයාගෙන් හොඳ ආකල්පයක් ඔබ කෙරහි ඇතිකරගන්නන්න ඔබ ඔබේ ජීවිත ඒගන හිතලොච්චර හැෙනවාද හක්ම ගන්න හදනොද ඒවාගේ ඔබට ඒදේ පවත්වාගන්න පුළුවන් ඉඩ ලැබුණොත් පමණක් ඔබට එක ලැබෙන හැබැයි හැම වෙලාවකදිම ලෝකන්න හැමෝගේෙම හිත සතුට කරන්න බැවෙන ඇකට මොද වෙන්නේ ඔබට නින්දා රොස් පරොස් අහන්න සිද්ධවෙෙනවා එකන ඔබට සියට සියයක් ඔබේ යටතේ පවත් ගන්න පුළුවන්කමක් ඇත්තනෑ. ඔබ කැමති ඔබට අවශ්‍යවිදිහට ඔබ වටේඉන්න අනිත් අයි වාසය කරනවත්ට ඔබට ඕන විදිහට ඒදේවල් පවත්වාගන්න ලැබෙනවන ඔබ සවතුටේ හැබයි ඔබට පුළුවන්ද ඔබට ඔබේ හිතවත් අඩුමන තරම් මේ කළමනාකරණය කරගන්න බැරුව ඔබට ඕන ඉලත්කේ කර ඔබට ඕනේ ආරමුණක පමණක් හිත රඳවල තියාගන්න බැරුව ඔබ හිතරනවනං ලෝකෙඉන්න අනිත් මිනිස්සුන්ගේ හිත පිට එක අරමුණනත තියවන්න පුළුවන්වෙ කියෙ එක කවදාවත් පුුවන්යක් නෙමයි.ඒවගේ මඔබ හිතනවන්නම් ඔබට ඔබේ කයවත් වයස්සට යන්නන්නේ නැතුව අතර කරගන්න පුළුවන්කමක් නැත්තුව ඔබත් එක්ක ඉන්න අය ඒ විදිහට පත් නොවේවී කියලා ඔබ හිතනවනං ඔබට එක කවදාවත් කරන්න පුලන්කමක් ඇති නෑ.ඒවගේම ඔබ හිතනවන්නං ලෝකිතයන දේවල් ඔබට ඕන විදිහට පවතී කියලා කවදාවත් ඒ විදිහට පත්ව ගන්න පුුවන්කමක් ලැබෙන්නේ. ම් පිනතුනි ලෝකයේ ඔබ සැපසත්තුට බලාපොරොත්තු වෙන්නේ හැමදාම ඔබට ඕන විදිහට පවත්වගන්න විදිහයක් නැතිදේවල් පවත්වාගැනීම සඳහා නැවත නැවත මහන්සි වෙමින් නැවත නැවත්ත වෙහෙස වෙමින් ඔබ කටයුතු කරනවා ඒ දේවල් ඔබට අවශ්‍ය විදිහයට පවත්වාගෙන සැපසත්තුට දෙකෙන් යුක්තව ඔබේ ජීවිතය වාසය කිරීම සඳහා. හැබැයි කොච්චර ඔබ ඒ සඳහා මහන්සි ගත්තත් ඔබට ඒක අතැ වා අත හැරන කොට බේජවිතේ දුකෙන් ආක්‍රමණය කරනු ලබනවා. එති මෙන්න මේ වගේ තැනක ජීවත්ව කොට බුදුරජාණන් වහන්සේ මේ වගේ තැනක් සාර්ථක වසයෙන් ඔබේ ජීවිතය ජීවත් කරවන තැනක් හැටියට දේශනා කළේ නෑ. එහම නැතිනම් මෙතන ඔබ නිවැරදිව ඔබේ ජීවිතය හරි ලක්කකට බුද්ධ ගෝචර ව අරෙන යන ැනක් හැට දශනා කළේ න ඔබට ඔබේ සැපසත්තුට දෙක ඔබ තියලලා තියෙන්නේ ලෝක ජීවත්වෙන අනුන් මත අනුන්ගේ ක්‍රියා කලාපත් එක්ක මේවෙලාවේ ඔබ දුකෙන් තියනෙනවොද සැපෙන්තියෙනවද කියන එක ඔබ දුකට පාත් කරනවාද නැද්ද කියනෙ එකක් ඔබ වටේට ඉන්න අය සතු දෙයක් බවට පත්වෙල තියනවා ඔබ වටේට ඉඳගෙනඉන්නට ඔබත් එක් එකට ඉන්නයට පුළුවන් ඔබ දුකෙන්තියන්නක් ඔබ සතුටෙන්තියන්න ඔබ දුකෙන් නොතියන්න නම් ඒ සඳහා ඔබට කැපකිරීම් කරන්න වෙන ඔබ හිතන් ඒ සඳහමහන්සේෙන. නැතු මෙන්න මේ වගේ තැනෙක්ට ජීවත්තෙන කොට එක හරි වෙහෙසක් මේ ලෝකෙ පැවැත්ම. එබඳු මනෝභාවයකින් නිදහස්ස එන්නේ සා බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් කිව තමන්ගේ සැපසතුට තමන් ලග තියාගන්න ක්‍රමයක්. තමන්ගේ සැපසතුට තමන් ලඟ තියාගන්න කෙනෙකුට ලෝකෙ ගොඩක් දේවල් නැතිවෙලගාත් එයාටේ නැතිවෙච්චි දවල්ලින් දුක් දෙන්න පුළුවන්කමක් ඇත්ත නෑ ල ලකමයාට රද්ධව විල්ලත් බැන්නත් දොස්කිව්වත් ඒ නිින්දා ෝෂයන් නිසා යාගේ ජීවිතයට දුකගලාගෙන එන්නේෙ නෑ මොකද එයාගේ සැපසතුට ඇති කරගන්න එක තියෙන්නේ අනුන්මත නෙමෙයි එයාමත තියනදයක් එක තමක් මත තියන්නේ තමන් මත තීරණය වෙච්චියක්. එනන්ගේ තමන්මත තමන්ගේ සැපසතුට තීරණය වන තැනට වාසය කරන්නට ඒ සඳහා අපි උත්සාහලත්වන්නට ඕනේ. ඒ සඳහා අපි මහන්සි ගන්න ඕනේ. සඳහ අපි කොහමද උසාාවත් වෙන්නේ ඒ සඳහා අපි කොහොමද මහන්සි ගන්නේ අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මගකිවේ දර්ශනයක් විදිහට මේ දර්ශනය තුළ මනසහෙක්මෝ ගන්න එතකොට පුළුවන් කමතියෙනවා ඒ සතුට තුළ අපේ ජීවිත රඳෝ ගන්න කියලා සමහර වෙයා කෙනක් ති ධර්ම පිළිබඳවබෝධයක් නැවයනකොට බුදු දහම තුළ කතා කරන්නේ හැමවෙලාවක්කදදිීම දු දුක කියලා දුක ගැනකෙල් නෑ බුදුරජාණන් වහන්සේ කතා කළේ සැපය ගැ ඒ සැපය හඳුන්නනව බුදුරජාණන් වහන්සේ කාමක්ග සුක කියලා කාමක්ග සුක ලෝක කාම ගන්න තියනවා කාමේ තියනවා කාමක්්ග සුක තියනවා. කාමක්්ග සුක කියලා කියන්නේ කාම සැපේට වඩා අතිශ්‍යය ප්‍රනීතතර අතිශ්‍යය වඩාත්ම වැඩි අග්‍ර වූ සැපයක් තමයි කාමක්ග සැප කියලා කියන්නේ. එතුට කාමක්ග සැප ඇති කරගන්න මග තමයි බුදුරජාණන් වහන්සැපට දේශනා කළේ මොකද අපි හැමෝම ජීවත්වෙන්න පින්න තුනේ අතෘප්තිකර මනසක අතෘප්තිිකර ගමනක ඒ අතෘප්තිකර මනසකින් අතෘප්තිිකර ගමනක් යන අපිට ලෝක හැමදාම නැති දේවල් ඇති හැටියට අරගෙන විඳින මනෝභාවයක් තුළ තමයි අප ජීවත්යෙන. ඒ යතහාර්ථය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. එකයන අපි හැමෝම ජීවත්වෙන තැන... නොවටිනා දෙයක් වටිනාකම් දීල අරගෙන ජීවත්වෙන තනක්. කිසිම්ම වටිනකමක් නැති දෙයක් වටිනකමක් දීලා අරගෙන ජීවවත් වෙනවා. එක මොනතරං හාසි ජනකද කියලා හිතෙයි යතහර්තයත් එක් ඔබ මොහොත්තකට කල්පනා කල බැලූත්. නිතරම ධර්මදේශනා අහන පින්නතුනොත් මම හිතන්න මෙතන සම්බන්ධ වෙනවා ආගනිකවත් සම්බන්ධ වෙන ඇති. බොහ විට මම මේකදී පැහැදිි කරන දෙයක් තින මේ කාරණාව ඔබට පැදිලි කරලීමේදී උදාහරණයක් අපි ජීවත්වෙන නොවටිනාදේවල් වටින කන්දිීල් අපි අරගන්න විදිහ ගැන අපි වාසේ කරන තැන පිල්ලිබඳව පැහදිලි කරන්න පුංචි උදාහරණයක් එතමයි රත්තරං මාලයකින් අපි විඳින සැපසත්තුට ගැන. රත්තරම් මාලයකින් අපි විඳන සැපසත්තුට අපිට දැනෙන්නේ ඔබට දැනෙන්නේ හිතට ද කයටද. ඔබේක විඳන්නේ. ට දැන සතුටක්විදිහයට එදට පාරයිනයන මනුස්සේ පාරයින තියන්න වැල්කෑලිටිකක් කරගෙන කරේදාගත්තු ඔබ කියනවා එමනුස්සට පිස්සෙක් කියලා ඇයි කිසිම වටිනකමක් නැති දෙයක් අරගෙන වටින විදිහට අරගෙන කේදාගෙන යනෝ නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන කරේදදාගෙන යනකොට අපි කිවේ මනුස්සට පස්සෙක් කියලා. මෙතන පුංචි වෙනසන තියන්නේ අපි මාලෙ දාගත්ය අපිට වටින නිසා ල්කැල් අරගෙන කරයදාගත්ත එක අට වටින නිසා. එතකොට ඒ යාට වටින නිසා ආදාගත්ත මේ අපිට වටින නිසා අපි තාගත්තා මේ දෙන්න ගිත එක වෙනසයින එයා සමාජ සමුතියට එකද නැහැ අපි සමාජ සම්මුතියට එක ච්චර වෙනස තියෙන්නේ හෙට වෙනකොට මේලෝකින් ඔක්කොම මාලයවටින්නේ නෑ කියලා අපි විතරක් මාලය වටින කිවොත් පිෙනතුන අපි පිස්සෙක් වෙන එක නතර කරන්න පුළුවන්කමක් එකට දැන් අපි වටිනවා කියලා හිතාගෙන ඉන්න මාලේ යම් වෙලාවක ඔබට විකුණන්න වෙලා ඔබය මාල විකුණන්න ගිහිල්ල යම් වෙලාවකද ඒ බලතැනිින් කෙනක කිසිම වටිනකමක් නැති දෙයක් කියලා ඔබ එක පාර විශවා කරන්න නැති වෙත් තවත්තැන්ගේ එකටර්ගෙනය ඒයේ හැමතැනින් එකම කතාව කියන. එකම කතාව හැමතැනින්ම කිව්වොත් ඔබ වටිනවා කියල හිතාගෙන හිතපුූ දේ සම්බන්ධයෙන් දැන් ඔබට තියෙන කල්ප මකකාද බ ගිල්ල යෙන්නේෙ නොටින වටිනෝ කියලා හිතාගෙන නෙමෙයිද. ඔබත් ගිහිල්ල තියෙන්නේ නොවටින දෙයක් වටිනෝ කියලා හිතාගෙන. මාලේ වටිනෝ කියල හිතාගෙනනිඉන්න කාලෙද්ද නැතිවුණනානංම් ඔබට දැන දුකත් දැන් වටින්නේ නෑ කියලා ඔබ දැනගත්තට පස්සයෝක නැතිවුණනොත් ඔබට දැන දුකත් එක සමානග අසමානද. එක අසමානයි. වටිනෝ කියලා හිතාගෙනඉන්න කාලෙදේ මාලේ නැතිවුනාහම ඔබට දැන දුක. ඉතාමත් විශාලයි වටින්නේ නෑ කියලා හිතාගෙන ඉන්න කාලෙදි දැනුනොත් ඒදුක ඉතාම ස්වල්පැයි. වෙනසමකක්ද. වස්තුවද වෙනස තිබුණේ වස්තුව පිළිබඳව ඔබ පවත්තුපු දුෘෂ්ටිය ද වෙනස තිබුණ. පිනුතුරන්නේ වෙනස තිබුණේ වස්තුව පිළිබඳව ඔබ පවත්වොපපු දෘෂ්ටි ඒක තමයි වෙනස තිබුණේ. වස්තුවත්තුල නේ වස්තුූ පිළිබඳව ඔබ පවත්වපු දැකීම වෙනස තිබුණ. එක දැක්ක ක්‍රමය අනුවත්තමයි ඔබට දුකගේ. ුවදගේග වැඩිය ඇදගන්න කිය එක තීරණය කලා තියෙන්. එතකට මේකෙන් මට කරුණු කිහිප්පයක් ඔබට මේ සිදිය තුළ පැහැදිලි කරන්නටවශ්‍යයි. පලවෙෙන එක තමයි. නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ඉන්න එක. වටිනකම තිබුණ වස්තුවට නම් ඒ මුලින් වටින කියලා හිතල පස්සේ නොවටින දෙයක් බවලට පත්වෙන්න පුළුවන් කමක් තින් බෙනෙන. ප්‍රත්තරං මාලෙම නං වටින්නේ? ඒ මුලින් වටිනනාවා කියලා හිතාගෙන පස්සේ නවටිනවා කියන තැනකට පත්තෙන්න්න පුළන්කමක් ඇත්තිනෑ. අපි අර වටිනාවා කියන තැනේදීත් නොවටිනවා කියන ැනද තේතිබුණු වස්තු එකයි. එනඟ වටිනකම තිබුණේ ඒ වස්තුව ම නෙමයි කෙනෙකුට හිතෙන්න්න පුළුවන් හරි ඒක රත්තරම්මාලයක් නොවනු නිසානේ ඒක නොවටින දෙයක් බවට පත්වන කියලාත් එෙනකොට හිතෙන්න්න පුළා. හැබයි රත්තරම්මාලයක් නොවුනත් රත්තරං වටිනවා කියලා ගත්ත මනස නිසානේ ඒ කෙනනාටඒක වටනයක් විදිහට පෙන. අතරම් මාලේ වටිනවා කියලා ගත්ත නිසානය එක වටිනවා කියලා පෙනු එටකොට ඒ වටිනකම හදල දුන්නේ එයාගේ මනස්සතුලින් නෙමෙන් රත්තරංවල වටිනකමක් දන්නේ නැති රත්තරංවල වටිනකමක් දන්නේ නැති කෙනෙ කවුරු හරි ඔය ඔොක ගත්තොත් එයාට එකක වටනකක් දැන්නේ නෑන ඔපිළිබඳ පැහදිලිරන අටකතාව වෙදී යම් කිසි විදහකින් කහවනුවක් අරගෙන කහවනුවක් දුන්නොත් එහෙම ඒ කහවනුවේ වටිනාකම පිළිබඳව නොදන්න ග්‍රාමික මනුස්සයකට දුන්නත් එහෙම ඒ මනස්ස යටඒ කහවනේටිනකමක් තේරෙන්නේ නැක. ඉතනක ගෝත්‍රිකයකුට කොහහර ඉන්න කිසි එක වටිනකමක් එට දැින් නැති මේක මිච්ර වටිනා කියලා නොදන්න කෙනෙකුට අපි දෙන කරන්න පුලන් දේවල් ගෙනවත් එයා ඒ පිළිබඳ අවබෝධයක් ඇත්ති නෑ නැතිනම් ගුපියල් පන්දාහක නොත්ව දන්න කඔබට තරෙන විදිහත. දැන් අපි කෙන පන්දාහට වටිනකමක් තියෙනවා. ඒ වටිනකම තියන කඩදාසි කොළේ ද එරකටඒ කඩදාර්සි කොළේ වටිනවනං ඒ පුංචි දරුවෙක් කතට දුන්නත් එයාටත් ඒක වටිනොන් ඒක කටිින් හපයි ඒතයි අතිං අරගෙනක රලදායි යාටක කිසිම වටිනකමක් ඇත්තනෑ එරට වටිනකම තිබුණේ පන්දාහ කොලේ ද එෙමනැතිනම් ඒ පිළිබඳව එයා පවත්වන සංකල්පනාවද වටිනකමතියෙන අපිට ඒක වටින්නේ ඒ පිළිබඳව අපි පවත්වන සංකල්පනාවත් එක ස වෙනස් වුන අපිටේ වස්තුෝ වටින විදිහට පේනි නෑ. එතකොටට මෙන්න මේ විදිහට අපි එහෙනම් අර දෙයක් වටිනා කියලා අරගන්නකම සහ නැතිකම තීරණය වෙන්නේ අපි ලෝකයේ ඇසරු කරන්න මෙන්න මේ සංකල්පනාව මත. පිනතුනේ අපි හැමෝම ජීවත්තවෙන්නේ අන්න ඔය සංකල්පීය ලෝකය ඇතුලෙ සංකල්පය ලෝකය ඇතුළි තමයි සැපහෝ දුක හොයාගෙන අපි ගමන් කරන්න. ඒ යන්නේ මන්ගේ හිතේම සිතුවිල්ලක් කඋපද්දගෙන තමම්ම සතුටුව වෙනවා තමන්ගේ හිත්තේම සිතුවිල්ලක් උපදගෙන තම්ම දුකට පත්වෙනවා. මේක තමයි ස්භහාවේ. මේක තමයි අපි ජීවත්වෙන තැන. හැබැයි අපි ඒක වෙනසක් නොපෙනන විදිහට අපි කරන දේ තමයි බාහිර ලෝකයට ඒක අපහු දාලා බලනයක්. මෙහ ඇති වෙනදේ අපි බාහිරට දාලා මේ පුදගලය හොඳයි කියලා ඒ පැත්ත ගැන සතුට වෙන. පුද්ගලයනෙ හොඳ එනිසයි වෙනසක් පෙන්නේ. ඇතටම හොඳ වුනේ පුද්ගලයා හොඳයි කියල දකිනඒ සංකල් පෙන්නෙමෙයිද ඔබ පුද්ගලයා කියලලා ඔබ දැනගත්ත විදිහනෙමයිද ොඳ වුණේ ඔබ පුද්ගලයා පිළිබඳව දැනගත්ත විදිහ හොඳ වුණේ ඒ ඔබ හොඳයි කියලා ගත්ත කෙනාම තව කෙනෙකුට එතාම නරක කෙනෙක් පෙන්න පුළන් එක විශ්වවිද්‍යාලය එක තොරපු එක පර්ේෂණයක් පිළිබඳව තිබුණා එක මේ පින්තුරරයක් පෙන්න්නලා ශිෂ්‍යය කොටස් දෙකට බෙදලා කණඩයමකට පෙන්න්නල මේ තමයි ලෝකන්න නරකම මෙච්චර අපරාධ කරපු මේ වගේ මනුස්සෙක් ඔබලොන්ට මේ මූුණ දිහා බැලුවවාහාමොකද කියන්න පුළුවන් කියලා හනකොට ඒ ශිෂ්‍යෝ කියනවා මේ විදිහට මූුණ තියෙන්න්නේ මේ වි මූන හැඟීම්ද ජනනය කරන්න මේ නපුරු ගති තියෙන මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ කියලා අරශිෂ්‍යෝ කියනවා එතට තව බිරිස්සකට කියනවා මේ තමයි ලෝකෙ කරුණාවන්තම පුද්ගලේ මෙචා රනුගෙනුවෙන් යා ජීවිතේ මහන්සේලා තියෙනවා කැපකිරීමම් කල්ල තියෙනවා ගොල්ලොට මේ ජීවි මේ පුද්ගලය අධදිහා බලනකොට මේ වගේ බද්ධිමත් මනුසේෙක් මේ මනුසෙදිහ බලකොට ගොට මද තෙ කිය ඒ ශිෂ්‍යෝ වැඩි පිරිසත් ීරණය කරනවා මේ බඳ මට්ට මේ මුහුණ තක් තියන්නේ මේ බදදු මට මේ බුද්ධියක් තියෙන්නේ මේ බඳ මහුණතත් තියන කෙනකුගේ තමයි බඳු ගති ලක්ෂණ යන කෙලා ඒ අදහස්තිකෙන් ඒගොල්ලු තීරණය කරන එතකොට දැන් එම රූපය පිළිබඳව එකනකට පරස් පර ප්‍රතිචාර දෙක් තියන රිසක් හොඳයි කියනකොට පරිසක් නරකයි කියනවා ඇත්තට මේ හොඳ හෝ නරකතිබුණේ අර මොහුණ තේදද එමත් නැතිනන්ගේ මෝන පිළිබඳව ඒ පිරි ඇතිකරගත්ත සංකල්පනාව තුළ පෙනතුන ඒක හොඳ හෝ නරකතිබන්නේ ඒ කෙන ඒ කෙනා තුළ හදාගත්ත සංකල්පනාව තුළ මෙසක අර පින්තූරේ තුළ නෙේ ඩ හිතන්න අපි හැමදාම අර සංකල්පීය වසයෙන් ගොඩනගාගත්ත ලෝකය අපි ඇසුරු කරනවා හොඳ හෝ නරක විදිහට ඒල අපි එහෙම වටිනකමක් කියන්න බැරි දෙයක් අපිළඟ තියාගන්න අපි ඒක සංකල්පිය වසෙන් තියන වටිනකමයක්කෙ දාලා අපි ඒක අපි ළඟ තියාගන්න වටිනවා කියල හිතාගෙන දැන් මෙතන හරි බරපතල ප්‍රශ්නයක් තියනවා දැ ලෝකෙ ඔක්කොම එකම මඩවලේ බැහැලා ඉන්න නිසාෝක වෙනසක් පේන්නේ නෑ ඔක්කොම එකම මඩවලේ බැහල ඉන්න එකට දුක්විදින එකට සතුට වෙන මනිස්සුන් ඉන්න රූපේ දිහා බලල සතුටු වෙන රූපේ දිහා බල්ල දුක්ෙනවා. එක තමයි මනිසුන්ගේ මනෝභාවේ ඒ මනෝභාව ඉන්න නිසා මිනිස්සුන්ට දැම්මක වෙනසක් පේෙන්දි නෑ. හැබැයි ලෝක යතහාර්ථයේ ප්‍රතිවේද කරන. දුකේ නිරෝධය පිළිබඳව කතා කරන ආරර්ය දර්ශනයක් උපදෝගත්ත කෙනෙක් හා මේ මටට මේ කෙනෙක් දිහාපි මේ තියෙන වෙනස බලනකොට පැහැදිලි වෙනසක් අපට දකින්න පුළුවන් කම තියෙනවා. නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ඒ අනුව හැසිරෙනවා වගේ මිනිස්සු ලෝක ජීවත්තවෙන්නේ. නොවටින දෙයක් වටිනවා කියලා අරගෙන හැසිරෙන මෝඩ මනසක ජීවත්වෙන මිනිස් එතන ජීවත්වෙනවා. අර සමස්තයක් විදදිට අර අරගෙන ෙන සබේ පුතජන උම්මත්තකා කියල සියලුම ප්‍රතජ්ජනය උන්මත්තකයි කියේල. ත්‍රපිටකේ තුළ කොහෙවත් දැක්වන්නේ නැහැ. නමුත් සාමන්‍යෙන් ඔක්ක ්‍යවහාරයේ පාලි විවවාරය තුළ නො සියලු ප්‍රතජ්නය උ උමත්තකෝ කියන්නේ උමත්තක වගේ කියලා. එකට ඒකද කියන්නේ ඇත්තටම සිහි මුලාවට පත්ච්ච අය වගේ. යතහර්ථය පිළිබඳව ඇත්ත නොදන්නාකම නිසා ඒ දේල්ම ඇලිලා ඒ දේවල් මත ගැටිලා ඒදේ අරගෙන විවාහර කරන මිනිස්ු. මන්ග හිතේම තියෙන දේවල් මත රැවටෙනවා ඒක යථාර්ථය කියලා හිතාගෙන හරියට පාට කන්නාඩි දෙකක් තාගත්ත වගේ ඔබ පාට කන්නාඩි දෙකක් දාගෙනම නං ඉන්නේ ඔබට ලෝකෙ පේන්නේ ඔබ දාගත්ත කන්නාඩි දෙකේ පාටට ඔබට ලෝකය දකින්න පුළුවන් කමත් යෙන්නේෙ ඔබ දාගත්ත කන්නාඩි දෙකේ පාට එතකොට ඔබේ යතහාර්තය හැටියට ඔබ අරගෙන තියන්නේ ඔබ පිහිටා සිටින්නේම රතු පාට කන්නාඩි දෙකක් දාගෙන ඉන්නවනම් රතුප පාට ලෝකයක් ගැ පිහිටතා සිතයෙ රතුපාට ෝකයක් පිබඳ ඔබ රතුපාට කන්්ඩි දෙගක් ලාගන්න වාවා ඔබ නිකමටවත්හි හිතන්නේ නැහැ වෙනස තියෙන්නේ කණනාඩි දෙකේද ලෝකෙද කියන එක පිළිබඳ. නැතිනම් අපේ මනස තියන්නේ ලෝකෙම රතුපාටයි කියන එක ගැන යම් වෙලාවක බුද්ධාධය සත්තුරුෂයක් ඇවිලම මේ කන්නාඩි දෙක ගලෝල ඇත්ත පෙන්ෙනනකක් ඇත්ත දැක්කොත්තමයි අපිට හිතන්නන්නේ ලෝකී අත්හර්ථය මනවගේද කියන එක ගැන. එනිසා අපි අපි හදාගත්ත කන්නාඩිය තුළෙෙන් අපි ලෝකයේ බාලනවා අපි ලෝකය කියල හිතන්නේ අර කන්නාඩි දෙක්ක හරහපේන අපි නිර්මාණය කරගත්තදී. අන්න ඒනිසා අපි ඒ මත වි්‍යවාහාර කරගෙන් අපි සැපසත්වට විඳන මේ ලෝකෙමේ ඉන්න මට්ටම අපි ඉක්මවා යන්නට ඕන්නේ. මොකද මේ මට්ටම මේ ජීවත්වෙන කොට ඒ මට්ටමෙන් එ දුක අපිට නතර කරන්න පුුවන් කමක් ඇත්තෙ නෑ. ඒ මට්ටමෙන් එ දුකට අපිට අනිවාරයෙන් මුූනෙන් සිද්ධ ව. හොතකට හිතන්නකෝ ඔබ අම්මට හරි ආදරෙයි කියලා ඔබ ඇත්තට ආදරය කරන්නේ අම්මටද ඔබ හිතයි අප ආදරය කරන්නේ අම්මට ම එහෙන් නැත්තම් වෙන කාටද කියන අපි මේක විමසගෙනා හාරගෙන මේ ඇතුළට ගියොත් ඔබ අම්මට හරි ආදරය කියන එක ඇතුළ තියෙන දේගැන අපි හොයාගෙන යන්න ගියත් ඔබ ඇත්තට මාආදරය කරන්නේ අම්මටද එහෙම නැත්තං අම්මා කියල ඔබට ඇති වෙන ආදරණීය හැඟීමට ඔබාදරය කරන්න ඔබ ආදරය කරන්නේ ආදරණීය හැඟීමට ඔබ ආදරය කරන්නේ ආදරනීය හැගීමට එම නැතුව ඔබ අම්ම කියලා ආදරය කරන්නේ රූප එකට නෙමේ මේක බොඩක් ඔබට වෙනස් කියෙලා හිතන්න පුළන් නෑ ප ආදරය කරන්නේ ඉන් අම්මටම කියලා ඉතන්න පුළන් ඔබ ආදර කරන්න ඒ රූපය අම්ම කියල පෙන්න්නන ඔබේ සංකල්පනාවට මිසක ඔබ එකතු කරලා හිතේ රැස්කරගත්ත ටිකට මිසක ඔබ ආදරය කරන්නේ ඒ රූපෙට නෙමි. ඔබේ එකතු කරගත්ත ටික නැති වුුණොත් ඔබට කවදාවත් ඔයි රූපෙට ආදරයක් ඇතිවෙන්න. බෞ්තික රූපේ තියෙන වෙනස්කමක් නිසා බෞතික රූපේ දැන් රූපේට අනුව හිතවත්. හිත අනුව රූප පත්ති න දක් එකකට වෙනස්සෙනන වෙනම ගැමරු සිද්ධතය එකක ව හතා කරන්න නො දෙද නමුත්ක ධාරණයක්ම මේ කියන්නේ හිතනක ඩිමේශයාවගේ රෝගයක් හැදුණනත් මොද වන්න කෙලා එකොට එයාට අමතක වෙන්වා. අමතකවෙන්න පටන් ගත්ත හම කෙනෙක්කුට ඒ මත්තකේ අහිමි වී යෑමත් තුළ එයාට එයාගේ දරුවවා හඳුන ගන්න බෑන නැතින යාගේ අම්ම න්ඳුනගන්න බැරිවුත්තේ එතකොට එයාට තවදුරට තර රූපේ පේනකොට හර ආදරනීය හැඟීම ජනනය වෙයිද. තවදුරටත්ති ආදරණීය හැඟීම ජනය වෙන්නේ නෑ. යගේ කායික දුර්වලතාවයක් නිසා ඇත්වෙන දෙයක්. හැබැයි එහෙම උන්නත් එයාට ආදරණී හැඟීම ජනය වෙන්නේ නෑ. නැත්ත දරුකම හෝ අම්මකම වෙනස්වීම නිසා නෙමේ මාතෘත්තය වෙනස්වීම නිසා නෙමේ මොකක්ද වෙනස් වුනේ. ඇගේ කායික අපහොසත් බව නිසා කය ඇසුරු කරගත්ත හිත, එතන පහල වෙන්න පුුවන් කමක් ඇත්ති නෑ එකට සකර්ම්‍ය වෙලා එතකොට අන්න එහෙම වෙනකොට එයාට ලෝකේ ඒ මට්ටමත් තුළ නැවත්ත කැත් උපදෝනවා කියන එක කරන්න බැරිතත්වයට පත් වෙලා දැන් හිතන්න රූපය දකිනකොටම අපි දකින්නේ අම්මම නං එක කවදාවත් විද්‍යමාන වෙන්න පුළුවන් සිදුවීමක් බවට පත්වෙෙන්නේ ඇයියාට ආදරණී අම්මවම පේන්න ඕන හැබැ එහෙම පේනෑ හැට පේන්නේ රූපයක් රූපය පේන තැනක අපි හිතිං දැනගන්නේ අපිට ආදරෙන් සලකපු ආදරෙන් අපි ගැන හොයල බලපු අපේ අම්මා කියනක. එතකොට ඒ හොයල බලපු ආදරයෙන් සලකපු කියන සංඥාටිකය එන නිසා තමයි ඔබ ආදරය කරන්න. ඔයන සංඥාව වෙනසුනොත් ඔබෝ ඒ රූපිට ආදරය කරන්නේ නෑ. ඒ හින්ද තමයි පස්සකාල සමහර දරුවන්ට දෙමව්පිය පේඩ බැරවින් මොනද වෙනස් වවෙලා තියන. දරුකමත් මාතෘත්තයේ පිතෘත්තය වස්සේලා දනෑ වෙනස්සේ ය න එකකමද දෙයයි. ඇතිරගත් සංකල්පනාටික වෙනස් වෙනොට එයා ප්‍රතිචාරදක්වන විඩිය වෙනස්සෙලා. එන හිතන්න කඔබ ආදරය කරන්නේ සම්පූර්ණම ඔබේ ඇතිකරගත්ත සංකල්පනාවට ඔබේ මනසට නං ඔබ මේ ලෝකේ හැමදාම කරල තියෙන්නේ මේ දේවල්ලට කැමැති මේ අයට ආදරේ මේයායි ඇත්තිෙක මන් තරහයි යමනාපයි කියලා අපි කරගෙන තියන්නේ මොනතරං මුලාවක්ද මොනතරං බොරුවක්ද කියලා මන්ගේම හිතෙන් ඇතිකර ගත්ත විතරකටිකක් පිළිබඳව ඇලනෝ විතරකටිකක් පිළිබඳවූ ගැටනවා තමන්ගේ හිතෙෙන්ම උද්දගත්ත විතරකටික ගැන ඇලෙනකොට තමංගේ හිතෙම උපද්දගත විතරකටික ගටෙනකොට මිනිස්සු සැපදූකලෝක විඳල තියනවා වෙනසක්නය ඔක්කොමින්න එක මඩවලයෙන් සෞකොම එකම අවිද්‍යාව නිසා මේ වෙනස දකින්න නම් මේවලෙන් ගොඩට ඇවිල්ල බලන්න ඕන බුද්ධහදී සක්පුරුෂය කළේද මේ වලෙන් ගොඩටවා. ොඩට ෙල්ල බැලුවවා. බලනකොටේන ලෝක විදිනද දේ ඇතටම මොහද කියක. ඇත්තකම විඳින්න්නමකක්ද. පවතින්නේ එක දෙයක් විඳින්නේ තවදයක්. පවතින දේ නෙමේ විඳින දේ විඳින දේ නෙ මේ පවතින දේ හැබැයි ලෝකෙ හිතාගෙන ඉන්නා මේ විඳින දේම පවතිනවා පවතින දේම විඳනවා කියලා හරියටට ඔබ ආදරය කරන අම්මයි ඉන්නවා ඉන්න අම්මට ම බාදරය කරන ඔයගේ. මේක එකක උදාහරණයක් විතරයි. ඔට ෙවල් දොරු වල් ආනවාහන දුවපුතා කැමතිමිනිස්ුවක් මැත්ති මිනිසු මෙ හැම තනම පවතින යථාරතය තමයිඒක. ඔබ හිතනවා ඔබ යොහිතන දේ පවතිනවා පවතින දේ තමයි ඔබ විඳින්නේ කියලා හැබැයි ඔබ දන්නේ නෑ ඔබ හැම වෙලාවකදිම විඳින්නේ පවතින දේනෙමෙයි. ඒවගේම විඳනු ලබන්නේ පවතින දේ නොවනකොට ඒ පවතින දේ කවාව ඔට විින්න්න පුුවන් කමකුත් ෑක. යි අවතින ධර්මය පින්නතුනි අම්ම වුණේ නෑ. ම මෙහෙ මැහුවොත් ඔබ කවදාවත් ඔබේ අම්මව ඇස් දෙකට දැකල තියෙනවාද කියලා. ඔබ කවදාවත් ඔබේ අම්ම වැස් දෙ එකක දැකල තියනොද කියෙ හත් ඔබ දරුව ඇස් දෙ එකට දැකල තියනද කියල හෝ. ඔබ කියයි ඔවු දැකල තියෙනව අල්ල ලමත් පෙන්න්නයි මේ ඉන්න දරුව මේ ඉන්න අම්මත් කියලා. නමුත් පිනතුී යතහාර්තයට සාපේක්ෂව එක බොරුවක්. යතහර්තය නම් ඔබ කවදාවත් අම්මව ඇස් දෙකට දකළ නෑ දරුවව ඇස් දෙකට දැකළ නෑ මේකත් එෙක් ඔබ සම්මුතියයි පරමාර්තය පටලගන්න එපා. වවහාර ලෝකය ගැන කතාවක් නෙ මේ ඒක මුත්වයෙන් ඔගොල්ලොට ගන්න දෙයක් නෑනේ හැබයි මේ කතා කරන්න ව්‍යවාහාර ලෝකයට පිටින් තියෙන ඇත්තකම යතවත් වූ ලෝකය පිළිබඳ. එකොට යතාවත් වූ ලෝකයේ ස්භාවේ තමයි ඔබ කවදාවත් අම්ම වැස් දෙකට දකළ නෑ දකින්නෙ මොකද. ඔබ දඇස් දෙකට දකිනවන්න දකින්න පින්නතුනි රූපයක් විතර. බස් එකකට දකින්න රූපයක් විතරයි ඇහැට රූපයක් පේන තැනක ඔබ අම්ම කියල දැන ගැනීමක් ඇතිකරගන්නවා. ඇහැට රූපයක් පේවා රය තැන ඔබ දැනගැනීමක් ඇති කරගන්න. හැබැයි දැනගන්න රූපය කවදාවත් අම්ම වනේ නෑ දැනගන්න රූපය කවදාවත් අම්ම වුනේ නෑ. ඒ රූපය අම්ම වුණනං ඒ රූපය පෙනෙන ඔක්කෝම අම්ම කියලා කියන්න ඕ. එහෙමවෙන්න නෑ එ රූපයක් පවතින තැනක ඔබ අම්ම කියල යමක් දැනගන්නෝ දැනගන්න එකෙත් ප්‍රශ්නයක් නෑ දැනගන්නෝ කියනකෙත් ප්‍රශ්නයක් නෑ එක ලෝකෙ සම්මුති දේන අපි පනෝ ගත්ත දෙේන අපි දැනගන්නේ දැනගැනීම මිනේ ගැටලුතින් කොතනද ගැටලූ තියන්න. යම් වෙලාවක ඔබ කල්පනා කරනවාන ආපහු දැනගත්ත දේතුළින් රූපය විනිශ්ය කරනවාන්න දැනගත්තේ අම්ම කියලා එහෙනම් අම්ම එලිය ඉන්න කියල ඔබ විනිශ්ය කරනවා නම් හිතින් දැනගන්නව නං ඒ දැනගන්න එක තමයි තියෙන මෝඩකම්. ්‍රධහන වසේ මේ බෙදුවත් එහෙම පිනතුන මේ කතා කරන්නේ මේක තේවරුම් ගැනීමේ පහසුව සඳහමේ බැදීම කරන්නේ අවස්ථාතුනක් මෙ තියෙන අවස්ථාත්තුනක් පලවෙනි එක පේන විදිහ දෙවැනි එක ඔබ දැනගන්න දේ තුන්ගෙන එක තමයි ඔබ කල්පනා කරනවා දැනගත්ත දේ තමයි පෙනුණි කියලා. දේ දැනගත්තතා කියලා ඔබ හිතන අවස්ථාව. පලවෙනි එක පෙනෙන අවස්ථාව දෙවැනිිය එක දැනගන්න අවස්ථාව තුන්වෙෙන එක පෙනීම සහ දැනගැනීම දෙකම එකක් කියලා මනසිං ඇතිකර ගන්න අවස්ථාව. දෙයක් අපිට පේනකොට ඔන්න ඔය තුන් අවස්ථාව තුළ තමයි පින්නතුන අපි ලෝකෙ නියෝජනයකරගෙන තියනෙ. පේන එවගේම පේනදේ පිළි බඳව දැනගන්න එක එවගේම දැනගැනීම සහ ප දෙකම එකක් කියල හිතෙන් අල් ගන්න අවස්ථාව අපේ මුළු ලෝකෙම තියෙන්නේ ඔබාද ලෝක ජීවත් වෙනවා ලෝකඉන්න අය ඇසුරු කරනවා ලෝක වාර්ටින නොවටිනවස්තු තියනවා ඔබ රැකි රක්ෂාකාටයුතු කරනවා මේවිදිහට ඔබ ලෝක යම්තාක් ජීවත් වෙනව නං ඒ ජීවත් වෙන හැම තනක්ම තියන්නේ පින්න තුනි කුමක් මත පිහිට ලද. ඔන්න ඔඒ තුන්ගෙන අවස්ථාව මත පහිටලා මොක්හද තුන්ගෙන අවස්ථාව ලකිවේ පේනදත් දැනගත්තදත් දෙකම එකක් කියලා ගත්ත මනවඔබාර. ඒද ම පහිට තමයි මුළු සමස් ඔබ ජීවත්වෙන මුළු ලෝකේම තියෙන්නේ ඕක මත තමයි දුකතියෙන්නේ ඔබට විඳවන්න පුළුවන් කම තියෙන්නේ සසර පැවැත් මොබට ගෙනල්ල දීලා තියෙන්නේ ඔය හැමත්දේම තීරණය එකල්ලා තියෙන්න්න ඔන්න ඔය තුන්ගෙන අවස්ථාව මත. ඔය තුන්ගෙන අවස්ථාව නිර්මාණය වෙන්නේ මේ පළවෙනි එක සහ දෙවැනි අවස්ථාව කියන්නේ එක නොදන්නාකම මත තමයි ඔය තුන්ගෙන අස්ථාව නිර්මාණය වෙෙන්නේ. න්න ඒනි සා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඔය පළවෙනි අවස්ථාව සහ දෙවැනි අවස්ථාව පිළිබඳව හරියට දැනුමක් ඇති කරගන්න මොකක්දේක දිට්ටේ දිටමත්තන් සුතේ සුතමත්තම් මුතේ මොතමත්තන් මේ ටික අපි කිවවා මෙ පළවෙනි අවස්ථාව කියලා එකන දැකීම දැකම් මාත්‍රයක් වෙනවා මේක නුවනක් මේ වෙන සිද්ධහන්තයක් පිතරක් නෙම මේක නුවනක් දැකීම දැකීම් මාත්‍රයක් වෙනවා කියලා කියන්නේ න ඔබට පේන රූපය පෙනීම් මාත්‍රයකින් පස්සීවරයි ඔබට කවදාවත් අම්මව හැට පෙනිලා නැකි වේනි සතමයි. ඔබට යම්වෙල්ලාවක ඔබට ඇහැට රූපයක් පෙනුන නම් ඒ පෙනුණු රූපය ඒ වෙලාවේ ඒ මොහොත්තේ නිරෝධෙහෙට පත්වෙන එක කවදධාවත්තායි උපදින් එනෑ. බුදුරජාණාන්ස දේශනා කරේ අහුත්වා සම්බහතන් හොත්වා නභවිසත කියලා. එතකට අහුත්වා සම්හෘතන් කියලා කියන්නේ නොවී හට ගන්නවා කියන. නොවී හටගන්න. පුුත්වා න භවිස්සතිඒවගේම දැන් හටෙන තුර ැතුව නැතිවල නො අනාගතක තියෙනෙතුු. පුත්වාන භාවිස්සති. ඒක තමයි රූපිය ස්වභාවේ. එක හරියට මං පැහැදිලි කරන්නේ පහනක් පත්වෙනෝගේ. පහනක් පත්ව වෙනකොට මේ තත්පරේ තෙල් ටිකක් දැල්වෙනවා තිරයක් දැල්වෙනවා ඒවගේම එතැන දැල්ලක් පැයවෙන එකට මේ තපපරේ දැල්වෙන තෙල්ටිකද දෙවැනි තප්පරයේ දැල්වෙන්න අලු තෙම්මටිකක්. මේ තප්පරයේ දැල්වෙන තිරේද ඊළඟ තප්පරයේ දැල්වෙන්නේ. නෑ අලු තෙම්මටිකක්. තුන් එනි තප්පරයේ දැල්වෙන්නේ අලු තෙම්මටිකක්. එතකට පලවෙනි තපරේ තිබුණ ෙල්ටිකත් තිරෙ දැල්ලත් මේ දෙනි තපරේ යන දෙනි තපරයේ තිබුණු තෙල්ටිකක් දැල්ලත් මේ තුන්ගෙන තත්පරේ තියන්නේ මේ දිහට තියන පහ අපි කියනවා නෙවන කියලා. මට කියන්න කොයි තප්පරයේ තිබුණු පහනද නෙවුනේ. කොයි තප්පරයේ තිබුණු පහනද නෙවුනෙ කියන්න කලින් පින්න තුන කියන්න වෙනවා. මොනතප්පරේද පහන පත්තු වෙලා තිබ්බි කියලා. හේතු ටිකක් වැෑවෙන තැනක අපිට යම් පලයක් උපදින කොට අපි කියලා පහන තිබුණ කියලා ඒ. ගේ ඊරග මහොතට එත්තනින් මක් එකක්වත් ගෙනැත්තම් මෙතන තිබුණ ද එතන එතැට යන්න පුුවන් කමක් ඇත්ත නෑ එනම් එකදිගට පත්වෙලා තිබුණු පහනක් තිබෙනැත්තං අපිට කියන්න වෙන්නේ හේතු ටික්ක මේ විදිහට තියෙනකොට හටගත් දේ හේතු නැතිවෙනකොට නැතිවුණා කියන දේ විතරයි අන්න ඒ විදිහත තමයි පින්නතුන අපි ඇහැට රූපයක් පේනකොට ඒ රූපය කවදාවත් නොතිබි හටගන්න දෙයක් ඒ කවදාවත් ආපහු දකින්න පුළුවන් කමක් නැතිදර පිට එක්තම ගඟක දෙපාරක්නාන්න බෑවගේ කතාවක්කේ එක. එකම වැස්හැත දෙපාරක්තෙමෙන්ට බෑවගේ කතාවක්කේක. අපි අලුතෙෙන්ම රූපයක් පේන්නේ හැට එන කොහොමද අපි කලින් දැකපු අම්මවා පහුව හැට දකින්නේ. එතකට රූපය කලින් දැකපු රූපය අපිට කවදාවත් නැවත පේන්නේ නෑ රූපය එතනම නිෙරුද්දයි අලුත්තෙම්ම හැට පේන්නේ අලුත්තෙම්ම බහිර වස්තුවට මත් පතිත වෙලා එන පරාවර්ථිත ආලෝකයක් තම අපට හැට පේන්නේ. වන්න නිභාවක් පැහැසටහනක් අපිට හැට පේන්නේ. ඒ පැහැසත් අහනක් වර්ණ සටහනක් ඇහැට පේනකොට ඒ වර්ණ සටහන කවදාවත් අම්ම වනේ එන්නැ හැ. ඒක වර්ණරූපය විතරක්ම වුණා. එතෝට ඒ වර්ණරූපය වර්ණරූපයක් බවට පත්වීමේ හැකියාව තිබන කොහෙද. ඒ හැ මොහක ටන්න ඔබ ඉදිරිපසින් තියන දේ කියල ඔබ ඉදිරිපසි ඔය තියන දමාස්සනය ගැන මහොතකට හිතන්නකු. එතුකොට ඔය ආසනේද ආසනය කියල ඔබ දකින දේ ඇත්තට මේ පවති රූපයද කියලලා මහොතකත කල්පනා කරන්න ඔබට හිතේ තියෙන එක තමයි දකින්නේ කියලා බල්ලෙක් වගේ සතෙක්ක එකක බලාගෙන හිටියොත් මන් ොස්සෙක් වෙන ඔබත් ඒක බලාගෙන ඉන්න හොට දෙවියෙකුත් බලාගෙන හිටියොත් මේ තුන් දෙනාටම පේනෝය රූපයක සමානද අසමානද එක අසමානයි ඇයි අසමාන රූපය තියෙන දේද්ද දැකලා තියෙන්නේ තියනදේ ෝචර කරගන්න පුළන් ප්‍රසා මට්ට ද අපි දකළ තියෙන ප්‍රසාධේ හැකියාව මට්මනුව දකළ තිය. එ රූපයේ ගෝචර කරගන්න පුළුවන් ප්‍රසාධයේ තියෙන හැකියාව මට්ටමනූ තමයි දකින්න. මොකද ඔබ දකිනවා කියලා ඔය ඇත්තටම සිදුවන තැනද සිද්ධ වෙන්නේ ඇහැට ගෝචර කරගන්න පුළුවන් මට්ටමේ රූප විතරක් දකින එක කරන්න. ඇහැට ගෝචර කරන්න පුළන් මට්ටේ දේ විතරයි ඔබ දකින්නේ එකට ඔය ඇහැ සභාවයම වර්ණ හඳනාගන්නාඒක වෙනස්සෙලා තිබුණොත් වර්මාන ආහාර ප්‍රත්්‍යයෙන්ෙන්න්න පුුවන් අතීත කරම ප්‍රත්තයෙන් වෙන්න පුළුවන් ඕන දේකින් ඔය ප්‍රසාධද වෙනස් ෙලා තිුණ ඔබට රූප පෙන්න්න ඒයාකාරයට වෙන. එතකට ඔබ දකින රූපයේ ඔය දකින්න දේම යතාර්ථය කියෙ ඔබට කියන්න පුුවන් කමක් ඇත්ති නෙන තියන රපෙමයි දකින්න කියන්න පුළන්කමක් කඇත්තනෑ. එදකට ඔබට රූපය පෙන්වීමේදී කරුණු දෙකක් එතන උපකාරවේ නොමකක්ද රපයක් පතිත වෙන්නත් ව ඕනේ ඒ පතිත වෙන මට්ට මේ දේ ගෝචර කරගන්න පුළුවන් ප්‍රසාදයක් ඇහැක් තියෙන්න්නත් ඕ. ඔන්නඔ දෙක තමයි රූපයක් පේන්න මූලික වස්සයෙන් පලවෙෙනියටම හේතුවෙන තැන ඔයදක තිබුණනත් වැඩක් නෑපින්න තුනි එතන හිතක් උපදින්නේ නැත්තක්. එතන හිතක් ඉපදුනොත් අන්නේ හිත ඉපදුනාට පස්සෙ පුලුවන්කම තියෙනවා අර ඇහැට ආපු රූපය වර්ණ සටහන හැඩයක් විදිහට දැනගන්. ඔබ දකිනවා කියන සිද්ධියක තියෙන්නේ අරතිරයත් තෙල්තිකත් දැල්ලත් වගේ ඔන්න ඔය කරුණු තුනක් විතරයි. ඔබ දකිනා කියන සිද්ධිය තියෙන්නේ ඔබට තියෙනවා ඇහෙ අත් දැකීම ඔබට තියෙන එකටපු රූපයයත් දැකීම සහ එක දැනගත්තකම ඔච්චරයි තියෙන්. එතනින් එලිය වෙන දෙයක් ඇත්ත නෑ ඔච්චරයි දැකීම ඔච්චරයි. ඔය දැකීම කියන ඔය සිදධිය ඇතුලෙ අම්මනෑ ය සිදධිය ඇතුළේ තාත්ත නෑ සිද්ධිය තුළ දුව පුතානෑ ඔය සිද්ධිය ඇතුළෙ දරුව නෑ වෙනමොකුත් නෑ ඔය සිද්ධිය ඇතුළ තියෙනෙ දැකීම දැක්කම් මාත්‍රය කියන ඔය දේ පමණමයි එටකට ඔය දැකීම් මාත්‍රය වෙච්චි තැනකොයි කතා කරයට පළවෙනියටටම දකිනවා කියීපු තැනතිබ ඇත්ත ගැන එරොට ඒ ඇත්තේ සභාවයමකක්ද කලින්තිබිල එ නාලෝකයක් නෙම ඒ වෙලාවේ ඇහැතාපු ආලෝකය ඒ වෙලාව පදුනු සිතකින් දැනගත්තා අපි දකින තැනතියන සිද්ධිය. මේ දකිනුව තමයි හඳුන්න ඉදිත්තේ දීත්ටමත්තම් භවිස්සුි කළ මෙකට ගැඹුරු වෙන්න පුළුවන් ඔබට වචනාාමතක වෙන්න පුළුවන් හැබයි මේ කියන කරුණටික පිළිබඳව හරි ඔබේ මනුස පිහිටුව ඔ බෝසාගත්යෙන්. එරො දකිනදේ දැකම් මාත්‍රයක් පමණක් වෙනවා. එරෝ දකින දේ දැකීම මාත්‍රයක් විතරක් වෙලා දකිනදේ දැකම් මාත්‍රයක් කියන තැන පමණක්ඒක රැඳල තියෙනකොට එතනින් එහා දෙයක් නැතුව දැකී මාත්‍රයක් පමණක් මයි කියන තැනකේක රැඳදිල තියෙනකොට ඊඩ පස්ේ දෙවැනි අදීයට තමයි අර හිටිං ැනගත්ත රූප සටහන අරමුණු කරගෙන මනසිං දැනගන්න දී එකට අපි මන විඤ්ඥා මත්තමකෙල් දෙවැනි අවස්ථාව එතෝට මනසිං ඔබ දැනගන්නවා දැනගන්නකොට ඔබට මනස්සිං දැනගන්න පුළුවන් කම තියෙනවා ඔබ ඒ පිළිබඳව අම්මතාත්ත කියය ලෝකෙ පනුවගත්ත යම් ප්‍රඥ්ඥප්ති තියෙනවා නම් ප්‍ර්ඥප්ති වසයෙන් මේ වගේ දේවල් වසයෙන් ඔබට දැනගන්න පුළුව මේ අම්මා දැනගත්ත එකක් ප්‍රශ්නයක් නෑ ඔබ දැනගන්නක දැනගන්න එක අධීර දෙකක් තියෙනවා ඔය ඔයි පළවෙනි අදීර අම්ම කියල ය දැනගන්න එක මේ පලවෙනි තැන එකොට ඔබ දැනගැනීම හිතයෙන ගැටලුවක් නෑ පෙනුනරූපේ රූපය පෙන්ෙනු තැනකම්ම කියලා ඔබට දැනමක් ඇතිවුුණ එකට ඒක එච්චරයි එත කරනද එච්චරයි. තුංගෙන අධීරට යනකොට ඔබට ඒක කෙලෙස් ආශ්‍රවයන්ගේ ඇසුරුවෙන මටමට මොහකුර යන තැකින් තමය හම්බෙන. ඒ අම්ම තමයි බාහිර ඉන්නේ කියලා ඔබ මනසින් බැහැරට නැඹරු වෙනවා මනසින් බැහැරට නැම්ඹරු වෙනවා දැන් එලියේ අම්ම ඉන්නවා කියල ඔබ හිතන මොහොත වෙන කොටක් අර හටගත්ත රූපය නිරුද්ධ වෙ ඉවරයි එිය අම්ම න්නවා කියලා ඔබ හිතන ොහොත වෙනකොටත් අර හට්ටගත්ත රූපය නිරුද්ධ වෙලා ඉවරයි. එතොට නිරුද්ධ වුණ තැනක තමයි ඔබ මේ පැත්ති අම්මා කියලා විඳින්නේ. එදකොට ඇත්තටම ඔබ හැමදාම අම්ම කියලා ආදරය කරන්නේ එළිය ඉන්නවා කියල හිතාගෙන වඋනාට ඔබ කව දාවත් එලළිය ජීවත්වෙන අම්මට ආදරය කරල නෑ. එම නැතිනම් අම්ම එළිය ජීවත්වෙනවා කියන එකම බොරුවක් නිසා ඔය ත්වය ය මටම ොඩ නැිල තියෙන පින්නනතුනිි අවිද්‍යාව නැතින නොදන්නකවමත්. අ බොරුව පිළබඳව තේරුම් ගන්න පුලුවන් කමක් නැතිදේ මත්ත. එටට යම් කිසි වෙලාවක අපි නුවනක් ඇතිකරගත්තු ිට්ටේ දිත්තමත්තා දැකපුගේ දැකීමෙන් පස්සේ ඉවරයි එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැතිවුුණ අපි යම් දෙයක් දැනගත්තනං හිටම්ම අරමුණු කරලා හිතින්ම ඔසෝගත්ත දෙයක් අම්ම කියලා දැනගත්තා එක දැකපු දේ නෙමෙයි. ට ඒ එකත් එතන හටගෙන නිුද්ධ වන්නනා කිය පස්සේ දකික්න්න පුළුවන් පසවා අවස්ථාවේදී. දැන් අම්ම එලියේ ඉන්නවා කියන මෝඩකම නෑ. මෝඩකම නැතිවන්න කොට මොකදවෙන්න. මෝඩකම නැති වෙන කොට පන්නතුන අර එලිය තියන දේ වෙනස් වෙනොට අම්ම ලෙඩවනාන කියලා අඩන්ඩ ඕනනෑ. එලිය ඇතියෙන දේ විපරීත භාවයට පත්වෙනකොට ේ මෙච්චර ආදරනීය අම්ම දැම් ැරිලනි කියලලා අ න්න අවශ්‍යාවයක් එත ොපදින්නේ නෑ. එකට අපිට මරණ දුක මේ ජීවත්තෙනකොට නැති කරන්න පුළුවන්කම තියෙනවා. ලෙඩවීම දුක ජීවත්වෙනකොට නැති කරන්න පුළුවන් කම තියෙනවා. නැති කරලා තියෙන්නේ මොහක් නිසාද මෝඩඩකම නැතිකරපු නිසා අවිද්‍යාව නැතිකරපු නිසා. එදුට අවිද්‍යාව නැතිකරණ එක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ යතහාර්ථය ප්‍රතිවේධ කිරීම තුළ. බලන්න පිනතුන අපි ජීවිත කොච්චර වැරදි තැනක කොච්චර මෝඩකමකින් ලෝකය ඇසරු කරන ද කියන එක. ඒ හරියට සබය පුදුජ්ජන උම්මත්තකාකිව්ුව එක සාත් එක ජවනන් සාධරණයි කියල හිතනවා නොකවක් ඇයි නැති දෙයක් ඇති හැටියට අරගෙන මේ විඳින්න එක තමන්ගගේ හිතන්ම හදපුද දෙයක් පිළිබඳු අපි හිතන එලිය තියෙනවා කිය අපි හැමදාම ඒකත් එක්ක ජීවත්යනවා. එදොට ඒක ගැන හිතමින් කල්පනා කරන චර වැරදි දෙයක් දිහා දති බලන්න එතකොට මොහොතකට හිතන්න කෝ දැන් අම්ම හරි තාත් අහරි එහෙමත් ඇැතිනම් ඔබ කැමති කෙනෙක් මරණයට පත්වනු ඔබේ ජවිතයට කොහොම දුක් ගලාගෙනවාද. එතුට දැන් ඔබ හිතනවන්නං ඔය කෙන කියලා ඔබ ගන්නෝේ පේන රූපේද ඒ රූපේ කණබුණ ආහාරණය සැහදිචි දෙයක් විතරයි එතනින් එහා දෙයක් ඇත්ත නෑ ඒ රූපය ඇසරුරගෙන යම් නාම ධර්මටික්තිබුණ ්ායේ දැන් එතන නෑ නිරුද්ධ වෙලා එතන නිරුද් වෙලා තව ැනක ඉපදිලා එතකට ඒ පුද්ගලය කියලා අපි කතා කලා නම් එයාගේ ලෝකේ වෙනම දෝකයක් බව්ට පත්වෙලා අපේ තාත්තා පසුගේ දවස්සක මේ පරලෝ යන්නටයදුණ ඒ දවස්සේද මම අම්මට පුංචි පාඩමක්ේදිට කියල දුන්න දෙයක් එක තාත්ත කියලා කියනවනං අපි මේ කූපේදිහා බලාගෙන තන තියෙෙන කණබුණ ආහාර ප්‍රත්වයෙන් ඉපදනු රූපයක් විතරයි. එටිගහරියට කනබන ආරෙන් ඉපදුන රූපයේය පැවැත්මක් නැතිනෙනොට දැන් සිකෙන්ටික දිරයන දෙයක්ඒ රූපයට තාත්ත කියන්න බෑ එක්ක කුණ ොඩක් විතරයි. ඉට පස්සේ අපි යම් හිතක් එතන තිබුණනම් ඒ හිත එතන නිරුද් වෙලා දැ තවතනක ඉපදිල ලඉවරයි. අපි කිව්වනම් එතන මේ තාත්ත ජීවත්තනවවා කියලා දැන් ඒක ඇත්තෙනෑ එතන එතකොට දැන් එයාට අපි මේ අපේ අය කියලා තිබ්බන මේ මගේ දරුවෝ මෙ මගේ බිරිඳ කියලා යමක් තිබුණන ඒදේ දැන් එතන නෑ එයා තව තැනක ප්‍රතිසන්දිි වසයෙන් ගිහිල්ලා දැන් එයාගේ ලෝකෙ බවට පත්වෙල තියෙන්නේ යා ප්‍රතිසන්දිි වසයෙන් ගියපු තැන එයාගේ ලෝකේ එතන එයාගේ මම වෙලා තියෙන් එතන එයට ම වෙලා නෑ දැන් මේ රූපේ පිට කෙනෙක් පිට දෙයක් එයාට දැ මමවෙ තියන්නේ එයා ප්‍රතිසන්දි වසයෙන් ගියපු තැන යාට මගේ අය වෙලා තියන්නේ ප්‍රතිසන්ධි වසයෙන් ගියපු තැන අයතම යාට මගේ අය වෙලා තියන්නේ. එතකොට දැන් අපි පුද්ගලය කියර තාත්ත ගැන කතා කරනම් ඒ පුද්ගල බවත් එතන නෑ එම් අපි මොහක් ගැන හිතලද දැන් දුක්වෙන්නේ අපි මේ පේන තියෙන රූපි දිහා බලලද මේ දුක්වෙන්නේ අපි දුක්වෙන්නේ අපේම හිතෙන් උපත් දැන සංකල්පයක් ගැන හිතල. ඇයි අපි අපේම හිත ගැන හිතහිත දුක්වෙන්නේ ඔබ දුක්පෙන ඕනම දෙදයක් නිසාහා දුක්වෙන වෙලාවක. ඔබ මොහොතකට හැරිලා ඔබ මොහොතකට ඔබ ගැන කල්පනා කලා බලන්න කොෝ. ඇයි මම දුක්වෙන්නේ මගේම හිත ගැන හිතල කියලා. ඒ දුකේ පැවත්මටි කෙන්ටික නැතිවෙලයන් නැතිවේද කියලා. පෙනතුනේ අපි මේක බාහිරට පතිත කරනකම් බාහිර ලෝකෙ තියනකම් අපිට නිත්‍යව හම්බෙනකම් පතිත කරන්න. ප ැතිවල යනකොට අපිට පෙන්නේ ආදරනීය අම්ම නැතිවනෝවගේ ආදරනීය දරුව නැතිවෙනෝ වගේ අපි කැමති දේවල් නැතිවෙනනොව වගේ. ඔය සංකල්පනාව දාාන්්ඩ එපා බාහිරතතිය නැරූපවලට ඒක තමයි බදුරජාණ වහස අපට පෙන්න පුදේ. ඇයි හරූපල කිය මොතින් මොහොත නැතිවෙන දෙයක් ඒ අපිටෝන විදිහයටට පත්වන්න පුළුවන් දෙයක් නෙමේ ඒ මොහොතින් මොහොත හටගෙන මොතින් මහොත නිරෝධහයට පත්නදේ කොයිම වෙලාවකව සත්වයක පුද්ගලයක කියන අදහසින් ත නැවත ඇසරුරන්නයන්නපා. එහ මැසරු කරන්න යන් නැති තැනකට ඔබේ මානස පත්කර ගන්නනම් ඔබ නැවත නැවත දැක්කයුත්තුවයි ඇහැයි අනිත්‍යයි රූපය අනිත්‍යයි ඒහිත අනිත්‍යයි කියන මේ ධරමයන්ගේ අනිත්‍ය සභාවේ පිළිබඳ ඔබ තේරුම් ගන්නුවන් අනිත්‍ය සභාවේ තේරුම් ගත්තොත් එතන ඔබට දුකෙන් නිිනෑ ඔබට දුකෙන් මිද දෙන්න පුළුවන් කමතියනවා. ඔබට දුකෙන් නිදහස්ෙන්න්න පුළුවන් කමතියන. ඒක තමයි නි්ච සංඥාවක් බුදුරජාණාන් සිදේශනා කළේ. අනිත්්‍ය දුක්හ අනාත්ම කියන මේ ත්‍රලක්ෂණ ධර්මය තමයි අනුපස්සන විදහට ඔබ නැවත්ත නැවත්ත මානස භාවිත කළ යුතුදේ අනිත්්‍යය කියලලා කිය මලෝකට යන ොක්පම කැඩිකඩියන කියල බලබලන්න එක නෙමේ ඉට වඩක් ගැබුරු කතාවක් කොපියෝ මෙච්චර වෙලා කතාකරපු ගැමුරු දර්ශනය තමයිනිච්‍යානු දර්ශනය කියලා කියන්නේ. ඒ දර්ශනය තමයි ඔබට අනිත්ත ගෙන මිනිහි කරන කොට මතක් වෙන් ඕන දේ බවච් පත්වෙ. කට තමයි ලෝක වෙනස් වෙනකොට ඔබට දුකෙන්නේෙ නැත්ත මමෝකට කියන්නේ ඔබ තෙලිනාටයක් චිත්‍රපටියයක් බලනොකොට්ට ඔබට ඒක දුක්කදායක ජවනිකාවක් යැනකොට ඔබේ ජීවිතයට දු දැනි ඇති ඔබ දුක් පෙලත් ඇති අඩලත් ඇති මොහොතකට ඔබ කල්පනසල බලන්නකෝ බත් එෙක්කො චිත්‍රපටිය රඟපාපු කෙනක් බලාගිනිින් නො අවථාව කියලා ඔබ වගේ යත් අන්ඩයි එයත් දුක්වේ කියල හිත නවවා එයාට අඩන්න්න දුක්වෙන්න හේතු නෑයටට මතක්වේ රඟපාපු විදිහ එයාට මතක් වවෙේ එතන ඇත්තටම වෙච්චි සිදුවීමම කක්්ද මොනවගේ අමාරුවකින් ද මොන දිහටක රඟපෑේ කටියේ හිනාාවනේ මනාද එයට හිතන් ගොඩක් දෙවත යාට දුක්වෙන්න කරනු නෑ. එයාට දුක් නොවෙන්න ප්‍රධාන හේතු දෙකක් කියනවා එයාට දුක්නොවෙන්න ප්‍රධාන හේතු දෙකක් කියන මනා දෙ හේතු දෙක පලවෙනි එක තමයි එයා දන්නවා එක රඟපාල යුවර වුණ දෙයක් කියලා. දෙවැනි එක තමයි එයා දන්නවා එක සකස් කරලා ඉවරයි කියලා. පළවෙෙනකයා දන්නවා එක රඟපාල ඉවරයි කියන්න දෙවනිය එයා දන්නවා එක සකස් කරලා ඉවරයි කියන්න. එතට රඟපාල ඉවරවුණ සකස් කරලා ඉවරවන කියලා මේ දැකීම් දෙක නිසා එයාට ඒ පිළිබඳව දුකක් එන්නේ නෑ රඟපාල ඉවරයි සංස්කරනයක ල අපි ගැ එඩිත් කරන ුන්ගේ ඩි කලිවර එනිසා යාට දුකක් එන්නේ නෑ. පිනතුන අපේ ජීවිතෙත් අන්න ඔයත් එකක දැගත්වොත් පලක රංඟපාල ඉවරයි කියන එක දෙවැනි සකස් කල්ල ඉවරයි කියන එක අපි දනගත්තොත් අපේ ජවිතයට දුක ගලාගෙනන්න විදිහක් නෑ. එනම් අපි දකින්න ඕන්න කරුණු දෙකක් තියෙනවා පදලවනියක රඟපාල ඉවරයි කියන එක දෙවැනික සකස් කල්ල ඉවරයි කියනෙක්. දුට අපි කොහොමතු රංඟපාල ඉවරයි කියන එක දකින්නේ. රඟපාල ඉවරයි කියල කියලා අදහස් කල පින්න තුනේ. ඇහැට පෙනෙන රූපය ඒ මොහොත්තේ නැතිවෙලා ඉවරයි. කණට ඇහෙන සබ්දය ඒ වෙලාේ නැතිවෙල ඉවරයි දවට දැනන රසය ඒවගේම නාසට දැනන ගන්ධය කයියට දැනෙන ස්පර්ශය ඒදෙවල්ඒ මොහොති මොහොත මොහොතිං ොහොත නැතිවෙලා අනිත්‍ය භාවයට පත්වෙල ඉවරයි. ඒ දේවල් හටගෙන ඉතුරුනැතුව නැතිවෙලගියපු මොහොතක ඒ ධර්මය හටගෙන ඉරු ැතුව ැතිව ගියපු මොතක අපි මනසින් සංස්කරණය කරගත්ත දෙයක්. අම්ම තාත්ත කියලා සංස්කරණය කරගත්ත දේකුයි විදින්නේ. මේක දැනගත්තුත්? අපිට පේනවා එලිය තියෙන දේ අම්ම නෙවෙයි හිත පැත්තෙන් හදාගන්න දේ පේනවා සංස්කරණය කරගන්න දේ පේවා මේ දෙක එකක් කරලා ගන්න මෝඩකාම එතන අංගලා යනවා. මේක දැක්කොත් අපිට දුක් පෙන්න්න හේතුනෑ. එතකොට රූපය වෙනස් වෙන කොට අම්ම නැතිවෙන කියල දුක්පෙන නෑ මේක දුක් පෙන්න්න පින්නතුනිේ අර කරුණු දෙක පිළිබන්ඳධ අපිට අනවබෝධය තිබුණු. ප්‍රජෙක්ටර් එකකින් අපි මොකක්කාරි පින්තූරයක් ප්‍රෂ්ටේකට ප්‍රක්ෂේපනය කළොත් මතුපිට වැටුණු රපය අපි දකින්න පුළුවන් කම තියෙනවා. මතුපිටට වැටුණු රූපය අප දකිනකොට අපි දකින්නේ තිරේද වැටුණු රූපෙද. අපි බලංඉන්නේ තිරේ දිහා වුනාට අප අදහස තියන අපි රූපෙ දිහා බලගින්න නෝගි. එදොට අපේ රූපෙ දිහා බලාගෙන ඉන්නවාන් කියලා හිතාගෙන අපි බලාගෙන ඉන්නකොට පිනතුන යම් වෙලාවක ඔය මතුපිට නැතිව වුණොත් නැති වෙනවා. ඒ මතුපිට වෙනස් වුනොත් පේන විදිහ වෙනස් වෙනවා. අන්න ඒ විදිහටම තමයි පින්නතුනේ අපිට මේ දේ දිහත් දකින්න පුළුවන් කම තියෙන්නේ. හිතේ තියෙන අදදැකීම අර ප්‍රෂ්ටේකට මතුපිටකට දැම්ම වගේ හිතේ තියෙන අදදැකීම බැහැර දේවල්ලට දානකොට. ඒදේ වෙනස් වනොත් රූපය වෙනස්සෙනනකොට අපි හින දා හිටක ෙන නෙේ දැන්කේලා අපිට දුක්පවෙන්න පුළුවන් හෙතුටි තියෙනවා. එදා හිටපකට කැත් තිබුණ නම් අද පේනකට අැත්වන අපි තෙන දුකඋප දින. හිටකට වඩා මෙතන කැමැත්තතියවන අපිට මෙතන ආසාාවප්‍රදවා. හැබැයි යම් විදිහකින් අපිට මේ මතු බාහිර හබවෙන් නැතිවනොත් අපි මෙතන සිද්ධ වන ඇත්තටමස් තියන යතහාාර්ථය ප්‍රථ්‍යක්ෂ කරනන යතහර්තය ප්‍රතිවේද කරනවන අපි ඇත්තට මෙතන තියන යතහාාර්ථය ප්‍රතිවේද කරනවනං අන්න එතන කිසිම ඉඩක් ඇත්තේ නැහැ අපි ඉන්න මේ වැරදි සංකල්පනාව පවත්වාගෙන යනුසඳහ. වැරදි සංකල්පනාවට එක ඇතුල ඉඩන. වැදි සංකල්පනාවට එත්තන ඉඩනෑ කියලා කියන්නේ. අපිට සම්පූර්ණෙන්ම ඒ තුළ අපේ මනස පිහිටවන් නැති නිසා අපිට ඒකෙන් මිදන්න පුළුවන්කම ලැබිලතියන කියෙන. ඒක හරියට ප්‍රයෙක්ටර එක අප නිකම අහසට ගැහුව ඔගලොන්ට රූප පෙන්න්නේයිද. රූප පෙන්න්න නෑ ඇයි ඒක පතිතවෙන්න තැනක් නැති නිසා. ඒවගේ මේ හිතේ තියන අදදැකීම පතිතකරන්න රූප පෙන්න්නත් රූපය නිරුද්දයි කියලන හිට පෙන්නල දෙන්න. දැනගත්ත දේ ප්‍රීත කරන්න පුළුවන් කමක් ඇත්තින. එ නිරද චක් වි ාල නිරද්ධයි කියලනම් පෙන්න්නනල දෙන්න අ දනගත්තදේ ප්‍රතිත කරන්න දෙයක් ඇත්තිනෑ. එතෝට පන්නතුනින් ලෝකේ අපිට එක දර්ශනයක් ප්‍රකටවෙලා තියෙනවා හටගත්ත ධර්මයෝ ඉතුර නැතුව නැතිව වෙනවා කියෙනක. එත ලෝක හටගත්ත ධර්ම ඉතුර නැතුව නැතිවෙන තැනක මම්ම ෙඩවෙනවා මම වසට යන කියලා මිනිස්ු දුක්වෙෙන්න්නේිනෑ අනුන් ලෙඩවෙන අනු වයිස යන කියලා දුක් පෙන්න්නේන. සියලු ආකාරයේ මනෝබ්‍රහන්තිීන්ගේ මිනිස්ු නිදහස් වෙලා තියෙනවා. අපි එකක වෙලාවල්ල්ල ඒක මනෝබ්‍රහන්තීන් තුළ ජීවත්වනවා මානසික කැළැඹීම්වල ජීවත්ත නොස්. කොටිම තියනවනම් අපි ජීවත්වන්නේ එකක අවස්ථාවල එකක මානසික ට්‍රාමූන් තුළ. එතොට මේ මානසික රාමූන් අපි ගොඩනගන්න හැම වෙලාවකදිිම මේ පේනදේ ඇත්ත දන්නන්නේ නැති නිසා ඇහෙන දේ ඇත්ත දන්නේ නැති නිසා විඳන්න ලෝක ඇත් දන්නේ නැතිනි. ඇත දැනගත්ව ත්‍රාම පත්වන්න ැනක් හම්බ වෙන්න අපිට පෙන්නේ හටගත්ත ධර්මය ඉතුරුනැත්තුව නිරුද්දයි කියනෙක්. ඒ ධර්මයන් තුළ අපිට දරුව පේනෑ ඒ ධර්මයන් තුළ අම්මතාත්ත පේන්න ඒ ධර්මයන් තුළ ලෝකෙ ප්‍රකට වෙන්න එටකට ඒ ධර්මයන් තුළේ ඒවිදිහිදේවල් පකට නොවනකොට අපිේ ලෝකයේ තුළේ මීදල තියෙනවා. අන්නේ ලෝකෙන් මිදන තැනට තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට මඟල් පෙන්ුවේ බුදුරජාණන් වහන්ස අපට ධර්ම දේශනා කළේ ඒ අපි සාහවත්ෙන් ඕන න්නේ ලෝකෙන් මිදීම අපිත් තුළ උපදවාගැනීම සඳහා. ඒ ලෝකෙන් මිදීම සඳහහා අපි වෑයම් කිරීම සඳහ තමයි අප උත්සාහාවවත් ෙන්න්න ටඕන. ඒ උත්සාහ තුළල තමයි පිනතුන අපිට නිවෙන්න පුළුවන් කමතියෙන. ඒ සඳහා ඔබ ප්‍රාෝගික ඔබේ ජීවිතය තු ප්‍රගණ කළ යුතු යක්තිය නවා ම කද ඔබ ප්‍රෝගික ්‍රගණ කළ යුත්ත. ඔබ ප්‍රායෝගිකෝ ප්‍රගන කළ යුතුයි අනිත්‍ය සංඥාව හොහො ඔබ අනිත්‍ය සංඥාව ප්‍රගන කරන්න. අනිත්‍ය සඥාව ගැන කතා කළොත් මේ අනිත්‍ය සඥාව ගැන විතරක් අපිට ගොඩක් ගැඹුරට මීට වඩා පළල්ලව කතා කරන්න සිද්ධ වෙන. හැබයි මේ වෙලාවෙද කාලේක් ම බොහොම කෙටියෙන් විතරක් මේ ගැන පැහැදිලි කරන්නම් ඔබට පුුවන් තවත් හොයල මේ පිළිබඳව කරන එකතු කරගන්න ගොඩක් මේ ගැන දේශන කරලා තියෙන නිසාම් එතකොට දැන් අනිත්‍යයි කියන එක ගැන අනිත්‍ය භාවනාව අපි කරනකොට කියන්නේ ඔබ ආ අධනිකෝ පටන් ගන්න කෙනෙක් නම්. අඩුම තරම ඔබ දවස්සකට අරමුණු පහකවත් ඇත්ත දකින්න පටන්ගන්න. ඔබට අම්ම ඉන්නවා කියලා හම්බෙන තැනක ඒ අරමුණේ ඇත්ත දකින්න පටන් ගන්න. අම්ම ඉන්නවා කියනකොට යාරමුණේ ඇත්ත දකින්න පටන්ගන්න එකන දැන් ඔබට හිතන තැනො හිතල බලන්න හිතට පාඩමක් කියල දෙනවාගේ අම්ම කියලා කියන්න පේන රූපෙද පේන රූපය අම්ම නං. ඇැට පේන රූපයම්මනං එතට රූපය පේන හැමෝටම අම්මන පෙනෙන්නේ එනම් පේන රූපයම්ම නෙමෙනි පේනෙම කක්ද ඇහැට ආපු වර්ණ සටහන විතරයින්නේ ඒ වර්ණ සටහන එතන තුර නැත්තුවන් නැතිවෙන. ඒ පරසටහන ගෝචරවනානං හැකට ඒ ඇහැත් එතන බෑවෙනවා. එතට යම් හිතක් කිපදුනානන්ගේ වර්ණ රූපය ගැන දැනගන්නේ හිතත් නැතිවුණ. එම් කොටිම්ම දැකපුදේ එතන දැකීම් මාත්‍රයකින් පස්සේව රයක එතනින් පස්සේන දෙයක් නෙම. දැක් දෙතන ඉවරයි දැකින් මාත්‍රයෙන් පස්සේ. ඉට පස්ස අපි දැනගන්නවා හිත පැත්තේ දැනගන්නේ දැකපු ද එනෙමෙයි අපි දැනගන්නේ හිත පැත්තෙන් අප අරමුණු කරනදේ. අපි අරමුණු කරල දෙයක් දැනගන්නකට අපි දැනගන්නවා අම්ම කියලා. එතට අම්ම කියලා අරමුණු කරලා දැනගත්තදේ දැනගැනීමක් විතරයි එක දැනගැනීමම් මාත්‍රයෙන් පස්සසිවර වෙනවා. එතකොටට එලියේ ජීවත්වෙන අම්ම කියලා ගන්න එක වැරදිී නේද මේ දෙකම එකතු කරලා පොඩක් ඒක ගැන ය හරර්තවාදීව දකින්න පුරදදුුවන්න. ඔබට තරහයනකොට ඔබට කෙනෙක් ගැනේ තරහගේ කොතනදිද කියලා හිතල බලන්න පුරදුවෙන්. ඔබ තරහගේ පුද්ගලයාගේ රූපය ගැනද ඒ රූපේනම් වරන්න සටහන ඇැට පෙෙන්ලේ ඒමහොති තුරණැතු නැතිවෙන දෙදයා ඒම නැත්තම් ඔබට තරහගේ පුද්ගලයා මෙහමයි කියලා හිතන හිත්තත් එක්කද දැකපුදේනෙමෙයි එහන් දැනගත්ත එක වෙනමකාක්? මේ දෙක් නෙේයි ම මොකක්ද මේ පුදගලයෝ ගැන තරහ පවත්තනව කිය කරන්නේ මෝඩකම නිසා නේද කියලා හොඳට දකින්න පුරද්වෙෙන්. අඩුම තර්ම දවස්සකට අරමුණු පහක්කෝ පහට වැඩි පුර අවස්ථා පහක්ක ඔබ මනසිකාරය කරන්න පුරුදුන්නොත් ඔබට සතියක් දෙකක් නොකඩවා මේ කරගෙන යනකොට. ඔබටම අත්දකින්න පුලන්කම ලැබයි ඔබේ මනස කොච්චර තියවුණු වෙලා ඔබට මේ ධර්මකාරණාව ප්‍රකට කරලා දෙනවාද කියන්නේ. එගේ ඔබට වෙනද තරාගියපපු අරමුණුවල දැන් තරහයන්න නැතුව ඔබට බොහොම එක්මනින් සසිහිහුපදවල දෙනනා කියනක ඔබට ප්‍ර්‍යක්ෂ කරන්න පුළුවන් ඇයි මම මගේ හිතගැනම තරහගන්න කියලා. වෙන දඔබ දුක්පෙන අරමුණුවලදදි දැන් ඔබට ඔබේ හිතම පෙන්න්නලදේ ඇයි ම මගේ හිතගැනම හිතහිත මේ දුක්වෙන්න කියලා ඔබටආපහු දකින්න පුළුවන්කම ලැබෙන බව ඔබටම ප්‍රක්කරගන්න පුළුවන් කම ලැබේ. පින්නතුනි දුක තමන්තුල නැතිවෙලා යනවා කියන එක තමන්ට මත්්දකින්න පුළුවන්කම ලබේ ඒ මේ ශාසනයේ තියෙන විශේෂත්වයක්. මේ ශාසනය අග්‍රථම පලේ මේ ජීවත්වෙනකොට ලබන්න පුළුවන් දෙයක්. ලෝක තියන බොහෝ ආගම් සමය දර්ශනවල කතා කරන්නේ මරණින් මත්තය ලැබෙන විමුක්ති ගැන. මරණින් මත්්‍යපි සර්ගටයනෝ මරණින් මත්ි සරව ව්‍යාපී තැනකට යනවා දෙවන් වහන්ස ළඟට යනවා අපි මරණින්මත්තය උපදින්නේ නෑ කියල සමහර කෙනෙක් හිතනො පෙනනවන ඔක්ො ැරිලම බලන්න ේවල උ දි ද නද කිය. දිවලෝ කියයනවද නැද කියලා. එක නිසා ඒමත්ත නෙමෙයි අපි තියාගන්න තෝන අපේ දර්ශනය කියන එක. අපි තියාගන්න ටෝනේ මේ අනුගමනය කරනකොට මේ ජීවිතය දුක නැතිවෙන වද නැද කියනෙක ගැන. එදොට මේ ජීතේ දුක නැතිවෙනවද නැද කියන එක ගැන තිරණය කරනකොට තමන්ටම හේතුඵල දහම පැවැත්ම ගැෙන නිකම අවබෝධවෙයි. මේ හේතුටික නිසා දුකනවා මේ හේතුටික නැතිවුණු දුක නැතිවෙනවා කියනෙක ගෙන. අපිට නිකම්ම ප්‍රකට වෙලා පේන පතන් ගනී. එනිසා. මේ ජීවත් වෙන කොට ම අපිට මේ ශාස්ථනය අග්‍රථම පලහහි ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ උපරිම පලේට ඔබට යම් හෙකින් පත්වෙන්ට බැරි වුණාත්. ඔබට ඒ දුකන් නැති කරගන්න තැනකට යම් අට්ටමකට හෝ මනස පත්කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවගේම ප්‍රඥ්ඥාවේ තියන අත්දැකීම ප්‍රඥාව තියන මට්ටම ඔබට හැමදාම දිනෙන් දින දියුණුවට පත්වනවා මෙසක පරිහාණට පත්වන දෙයක් නෙමේ බ සමත භාවනාවක් කලොත් ඔබ කරන සමත භාවනාවේ අදදැකීම ඔබට ඊට පස්සේ නැතිවෙලයනවා එකතම ඇස් භාවය සමහරවෙලාට ඔබ භාවනා කරන්න කියලා පටන්ගත්තට මම අද අපේ සමාජ දකිනෙක් තරා පැත්තකින් ගත්තාහම ලකු අඩුවක් සමහරෙලාට සාමන්හන්සේලා ගිහි අයට අනුශාසනා කරන්නේ විදිහට අනුශාසනා කරන කොට අනුශසනා කරනවා භාවනාව කියන දේ පාඩමක් විදිහට මිනිසුන්ගේ ජීවිතයට අද කියල දීලතින් නි භනා කරන්න භාවනා සම්ප්‍රදායක් ගොඩනගාගෙන් මං මේ භාවනාව කරන පැයක් කරන දක්රනවා කියලා භාවනා කරන සමහරලාට නිවාඩු දාල සතිය දෙක කරනවා හැබැයි සතතියක් කල ඉල්ල දවසක් නිකං වැඩකරපු ගම භාවනාවේ අරතිබුණු සමාධීවරයි. පෑදකක් භාවනා කරලා අපහු වැඩ ගිහිල්ල වැඩටි කල්ල නකොට අර පයදකේ දේ ඉවරයි. අපි හප මුොලයි දල පටගාන්න ඕනේ එක තමයි පින්නර්තුන සමර්ත භාවනාව ක්ෂණ බුදුරජාණන්හසේ දශනා කළේ එහම හැමදාම එක තැන ඕන තැක්ගෙන නෙමේ. බුදුරජාණන් වහසේ ේ දශනා කරපු දර්ශනය භික්ෂ භික්ෂණී පසක උපාසිකා කියන මේ හැමෝටම පුළුවන්. භික්ෂ භික්‍ෂණී සාමනේර සාමනේරී අනගාරික උපාසක උපාසික කාම බොහෝගී උපාසක පාසිකා කියන මේ හමෝටම පුළුවන් කිය ුදුරජාන්ස දසන කර. එරොට කාමබෝග උාසක උපාසිකාවට ල ැ ග්‍රහජීවිතයක් ගත්ත කරගෙන අනයි. ැබ සමතය ලින් ඔබාද භාවනාව හැටියට තෝරගන්න එක නම් ඒ භාවනාව තුලින් ඔබබට බෑ මේ ඉලක්කේ කරා යන්න පලවෙෙනටම. ඔය ජීවිතයේ ඉඳල බෑ ඉලක්කේ කර යන්න. ඇයි ඔය ජීවිතෙන් එක් ඔගුොන්ට අගවෙන්ව වෙන හමරත්න ඔය ජීවිතය න්න ොන ඉදල එන්න පුුවවා මාවත තොර ගන්නුව. පොතන ඉදල යන්න පුළුව මාවත තමයි පින්න තුනි සමතය මුල් කරගෙන යනවට වඩා විපස්සනට ම ලිකත්තයක් ී ඉද්‍රයට යනයේ. ඉද පපසනාව පැත්තෙෙන් බ මේ විදිහ අනිත්‍ය දකීම සොඳහා ඔබේ මනස ටිකටික පුරුද්දු කරන්න. ටිකටික මනස ප්‍රගුණ කරන්න ඒ තුළ ඔබට පුළුවන්කම ලැබේවි. මේ දුක එන පැත්ත වහලා ඔබට නිර්වාණය කරා යන්න පුළුවන් ඒ අවශ්‍ය ප්‍රඥාව තුළ බපුදෝගන්න පුුවන්කම ලැබේවි. ඔබ යම් පමණකට නං හිතති යන්නේ ඒ පමණට ඔබට ඒ මාර්ගය උපදිනවාද නැද්ද කියනෙ එක තීරණයවෙල් අතිේ. නි අප්‍රමාධව ඒ සඳහා ඔබ උත්සාහවත්යෙන්න්න ඔබට හැකි සෑම වෙලාවත් ඒ සඳහා භාවිත කරන්න ඒට නිස්්තිත කාලයක් පරාසයක් තියාගන්න පා ඔබේ ජීවිතතය භාවනාව බවට පත් කරගන්න මේ පිළිබඳව අතහැරගන්න නැතු ඇසුරු කරන්න සමහරරිට ඔට එහිතන්න පුළලන් ගැබුරු ොඩක් තරම් ගද අමාරුයි කියලා පිනතුන ගැුරයි කියලා අතහරලා දැම්මත් තවදාවත් ඔට මේ විමුක්තයනන් සලගන්න ලැබන්න නැහ නිවන්න ලබන්න වෙන්නේ නෑහ දෙස්කන්ද ාත්තු යතන ධර්මයන් පිළිබඳු ප්‍රත්‍යක්ෂ නොකොට උදේ වැෑ පිළිබඳව අවබෝධ නොකොට මේ කරුණ අවබෝධ කරන කියනෙක වෙන්නෙ නෑ සහරලාට මෙමකිවවාහම කෙනක් න සුනීත සෝපා ක නිවන්දක්යෝ ඉගන ගෙනද කියලා. පින්න තුනනි සුනීත සෝපා කලට ඉග ගන්දුවමනාවක් තිබන නෑ සුනීත සෝපා කල කියන්නේ සසර මේ දර්ශනය හොඳට පුරුදු කරපු ප්‍රගුණ කරපු ඒත් තැනදක්වා පාරමිතා පුරාගෙනපු මහොත්තම. මහොත්තමයොත් එක් ප අපිට අපේ මේ මට්ටම සංසන්ධනය කරන්න බෑ ස්පර්ශායතන හායේ අනිත්‍ය ගැන උදේවෑ ගැන පය ගනන් කියලවත් අවබෝධන වන්න අපේ මනසත් අර මහොත්තමයගේ මනසත් එක හා සාමානවෙන්න නෑ උනාන්සල සස්කරය සෑහෙන පුරුදු කරල්ල වඩල තියෙනවා බුදුරජාණන් වහසනමක් ඒ පනිවිදේ පෙන්න ලදීම විතරයි යවශ්‍යෙන් අර සසර ඉඳල පුරදුකරපුදේ මතු වෙලයින්න. ඒක නිසාමයි කියන්නේ ඔබාද අමාරුවෙන් හරිින් මේක වඩන වන ඒ වැැරදීමකින් හරි මේජීවිතය ප්‍රත්තේක්ෂ කරන්න බැරවුණා ඔබට ඒ ගතිය හෝ හිටිනවා යම් වෙලාවකද බුද්ධහදී සත්පුරුෂයක්ෙන්වා දෙනකොට ඒ ගතිය ඉක්මනින් ඉස්මතු වෙලා ධර්මාවබෝදධය කරන්න. එකන්න මේක ඉස්වන දෙයක් නෙමේ දුක නැතිවෙන කියන එක තමන්ට දැන දැක යන්න පුළුවන් උතරීතරමාර්ගයක් ඒ සඳහා හැමෝම අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වත් සහවත් වෙන්න කියලා බොහොම කල්්‍යයාන මිත්‍රභාවයෙන් සහිපත් කරනවා. ඉතින් කල්පන